නවසීලන්තයේ පදිංචි වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපි නැවත වතාවක් සවනට සිසිලස ගුවන් විදුලිය හරහා එක්කාසු වෙනවා අභිධර්ම පාඩමක් සිද්ධ කරට වෙනද වගේම අද දවසේදී අපි හිතාගෙන ඉන්නවා යම්කිසි කරුණු ටිකක් මේ පින්වත් හැම දිනාටම කියලා දෙන්න මතක් කරන්ට. අද මේ කියලා දෙන්නා වූ කරුණු වල මිශ්‍රණයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි මේ පාඩම් සෑම දෙයක්ම පිළිවෙලටයි කරගෙන එන්නේ. ආධුනිකව ඉදිරිපත් කරලා සිටින පින්වතුන්ට මේ කියන කරුණු අපහැදිලිතාවයකින් තොරව, පටලැවිල්ලකින් තොරව, පැහැදිලිව පිරිසිදුව තේරුම් ගන්නට පුළුවන් වන පරිද්දෙන් අද දවසෙත් කියලා දෙන මේ කරුණු ටික හොඳින් වටහා ගන්නට සෑම දිනාටම ඥාන ශක්තිය පහළ වේවා. තෙරුවන්ගේ සරණින් පිහිටින් ආරක්ෂාවෙන් සිහිය නුවණ යෝනිසෝ මනසිකාරේ වැඩේවා. මාර බාධක ධර්ම සියල්ල දුරු වේවා. කුසල සිත් පහළ වේවා. මේ කියලා දෙන ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව පැහැදීම ඇති වේවා. ඒ සඳහා යොදාගත හැකි කලකම්මලි කමින් තොර කුසල වීරිය ඇති වේවා. දැනගැනීමේ කුසල ඡන්දේ මත වේවා. චිත්ත ඒකාග්‍රතාවෙන් යුක්තව නුවණින් මේ තේරුම් ගන්නට වටහා ගන්නට තමන් සිද්ධ කරගත්තා වූ පෙර පිනත් කුසල ධර්මේනුත් විශේෂයෙන් අභිධර්ම පාඩම තුලින් සිදු කර තා වූ සියලුම පුණ්‍ය ධර්මයේ කුසල ධර්මයන්ගේ බල ආනිසංස වශයෙන් මෙතනට ඉදි හොඳින් මේ කියන කරුණු තේරුම් ගන්න ශක්තිය ලැබේවා. සෑම දිනාට මේ කරුණු හොඳින් වැටහේවා කියලා මං පළමු කොටම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව සමගම අද දවසට මම කියලා දෙන්න හිතාගෙන තිබෙන කොටසට හැරෙන්න අදහස් කරනවා. දැන් අපි ගිය අවස්ථාවේදී මතක් කළා ගිය සතියේ සෝබන කුසල් සිත්වල මේක නැවත වතාවක් මතක් කරන එක හොඳයි. සෝබන කුසල් සිත් එහෙම නැත්නම් සෝබන සිත් කියලා කියනකොටම ඕකේ ප්‍රතිවිරුද්ධ කාරණේ එනවා අසෝබනයි කියලා. සෝබන කියනකොට අසෝබන කතාව ආධ්‍යාරෙන් එනවා. මේ සිත් 89 ක්‍රමයට ඔක්කොම ටික ගත්තයින් පස්සේ සෝබන සිත් ටිකක් තිබෙනවා. අසෝබන සිත් කියලා අයින් කරනකොට කොටසක් අනිත් ටික ඔක්කොම සෝබන. දැන් ඒක අපි පටලැවිල්ලක් නැති වෙන්න තීරුම් ගන්න එක හොඳයි. ලෝභ මේ කියන්නේ අකුසල සිත් 12ත් ඒ වගේම අහේතුක සිත් ටිකත් 18ත් එක මිටියකට අදලා එක ගොඩකට හැදුවෙන් පස්සේ උතන සිත් ඇති වෙනවා එක සිත් ඇති වෙනවා 30ක්. ඒ සිත් 30 දානවා අශෝබන සිත් හැටියට. ඒ සිත් ටික ඔක්කොම අශෝබන සිත් හැටියට යොදනවා. ඊළඟට තිබෙනවා මේ කාම සෝබන 24යි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන මේ සිත් ටික ඔක්කොම එක මිතියට බැඳලා සෝබනේ කියලා කතා කරනවා.
අසෝබන සිත් 30ක් තිබෙනවා අකුසල සහ අහේතුක සෝබන සිත් තියෙන 59ක් ඒ 59න් කාම සෝබන කියලා කොටසක් තිබෙනවා අපි කිව්වේ නැතත් රූපාවචරේවත් සෝබනයි අරූපාවචරේවත් සෝබනයි ඒ වගේම ලෝකෝත්තර සිතුත් සෝබනයි අපි මේ කතා කරන්නේ කාමාවචර ලෝකේ අපි ඉන්න තලයේ අපි ඉන්න පරාසයේ වැඩ කරන සෝබන හොඳ සිත් දැන් මෙහෙම මේ සිත් ගැන කතා කරන ගිය අවස්ථාවේදී ගිය සතියේ එහෙම නැත්නම් දවසකට ඉස්සෙල්ලා දැන් පෙරේද සඳුදා කතා කළා කුසල් සිත් වල පහළ වෙන කාමාවචර කුසල සිත්වල පහළ වෙන චෛතසික ධර්ම මොනවද කියලා. ඒක අපි ප්‍රායෝගිකව අපි කරන දන් දෙන වෙලාවට, සිල් රකින වෙලාවට, භාවනා වඩන වෙලාවට යෙදෙන හැටි. ආරම්මණේ හැටියට චෛතසික සෙට් වෙන හැටි. අරමුණ වෙනස් වෙනකොට චෛතසික සෙට් එක වෙනස් වෙනවා. ඒක අපි කතා කළා. මේ මං හිතනවා ඒ සම්බන්ධයෙන් යම්කිසි වැටහීමක් ඇති වෙන්න ඇත කියලා. අද මම කැමති මෙන්නතුන්ට හඳුන්වා දෙන්න සහ ප්‍රකාශ කියන්න කියලා දෙන්න මේ අර කුසල් සිත් අටනේ අපි කතා කළේ ඒවා කුසල්නේ. ඔකේ තියෙනවා මතකද විපාක සිත් සහ ක්‍රියා සිත් කියලා જાතියක්. අද මේ කතා කරන්න කැමති මේ විපාක සිත් කාමාවචර ලෝකේ පහළ වෙන කුසල් සිත් වල කුසල් සිත් 8 තිබෙනවා විපාක සිත් 8ක් ඒ ටිකයි ඉස්සරහට අපි කතා කරන්නේ මේ ඔය සෝබන කුසල විපාක සිත් පහළ වෙනකොට ඒ කුසල විපාක සිත් වල මේ විශේෂත්වයක් තිබෙනවා ඒ වගේ මේ අර සම්මා වාචා කම්මන්ත ආජීව ඒ වගේ යෙදින්නේ නැහැ කියලා බලන්ඩුගේ තියෙන ලස්සන ඒ වගේම කරුණාව යෙදින්නෙත් නැහැ මොදිතාව යෙදින්නෙත් නැහැ ඒව විපාක දැන් මේක ප්‍රශ්නයක් වෙන දැන් බලන්ඩ චෛතසික ධර්ම කීයක් තියෙනවද කුසල් සිත් කුසල් චෛතසික ඔක්කොම 25ක් තියෙනවා කුසල චෛතසික 25ක් ඔක්කොම චෛතසික 52 කතාව හැබෑවයි හැබැයි කුසල චෛතසික කියලා තිබෙන්නේ 25යි ඊළඟට ප්‍රකීර්ණ කියලා තියෙනවා 6ක් සරුවචිත් සාධාරණ 7ක් තියෙන එතන 13ක් තියෙනවනේ දැන් මේවා මේ අපි හිතමු අපි ඉස්සර වෙලාවක ගිය මාසේ හරි ගිය ආත්මේ හරි අපි සිද්ධ කරපු කාමාවචර මේ කුසල් සිත් පහල කරලා එතනදී ඔන්න දැන් ඒ වගේ දැන් පහල වෙනවා විපාක මෙතන මේ විපාක සිත් පහල වෙනකොට ඒක මේ ඉබේ එන්නේ කුසල් සිත් පහල කරනකොට වීරියෙන් එන්නේ ඒ කියන්නේ කුසල් සිත් පහල කරනකොට ඇති වෙනවා මේ ඕනෑකමක් ඇති කරන්න ඕනේ. කුසල් සිත් පහල කරනකොට ඕනෑකමක් ශක්තියක් ඒ වගේම හදන්න ඕනේ. ඒක උත්සාහයෙන් කරයින් පස්සේ තමයි ඒක කුසල් වෙන්නේ. දැන් මේ කුසල විපාකේ එනකොට එහෙම දෙයක් නැහැ. දැන් බලන්න අපි දැන් බෝලයක් වතුර යටට දාන්න ඕනේ කමින් වතුරට උබන්න ඕනේ පහත් කරන්න ඕනේ හැබැයි ඒක උඩට එන්න එහෙම උඩින් අත්යෙන් තල්ලු කරගෙන එන්න ඕනේ අතෑරපුවාම එනවා ඒ වගේ කුසලයක් සිද්ධ කළාම ඒකේ විපාකය ඒ කුසල ශක්තිය හැටියට පරිසරය හැදෙනකොටම උටු වෙනවා අන්න ඒක නිසා දැන් මේ විරති කියන ඒවා දැන් අපේ සීලය
කුසල විපාකයක් හැටියට නෙවෙයි රැකෙන්නේ. අපි සිල් රකින්නවා ඇරෙන්න සිල් රැකින එකක් නෑ ඉබේ. අපි සම්මා වාචාව විරතිය සම්මා කම්මන්ත විරතිය සම්මා ආජීව විරතිය ඉබේ එන්නේ නෑ හිතට. විපාකයක් හැටියට ඉබේ නෑ කියලා මම කිව්වේ විපාකයක් හැටියට එන්නේ නෑ. ඒවා ඇති වෙන්නේ කුසල් සිත්වල පමණයි. කරුණාව කියන එක මේ විපාකයක් හැටියට මතුවෙන්නේ නෑ. අපි කමින් කුසල් සිත්වල පහල කරන්න ඕනේ. මුදිතාව ඕනේ කමින් කුසල් සිත්වල පහල වෙනවා. ඒක නිසා මේ පහම සම්මා වාචාව කියන චෛතසික ධර්මයේ සම්මා කම්මන්ත චෛතසිකේ සම්මා ආජීව චෛතසිකේ කරුණා චෛතසිකේ මුදිතා චෛතසිකේ මේවා ඔක්කොම පහළ වෙන්නේ කුසල සිත් වල. රහතන් වහන්සේලාගේ මේ ඔය ක්‍රියා සිත් වල පහළ වෙනවා විරතියත් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක අපි ඊට පස්සේ කියමු. දැන් මේ විපාක සිත් වල පහළ වෙන්නේ ඕව නැතුව. එතකොට කොහොමද පහළ වෙන්නේ? කුසල චෛතසික 20ක් තියෙනවා ওই පස් දෙනායින් වෙච්ච ගම. ආන්න ඒ 20 තමයි මේ ඔය සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික සිත් දෙකම යම්කිසි වෙලාවක විපාක හිතක් හැටියට එනකොට විරති සම්පූර්ණයෙන්ම නැතුව ගැලවිලා මේවා ඉන්නේ. කරුණා මෛත්‍රී කරුණාවයි මුදිතාවයි නැහැ. ඒවා විපාක සිත් වල ඇති වෙන්නේ නැති නිසා. ඒක නිසා විශේෂත්වයේ තියෙන්නේ ඔන්න ඕකයි. විපාක සිත් දෙනකොට අර තව එකක් තිබෙනවා ප්‍රඥා චෛතසිකය. ඒ විපාක සිත් වල සමහරිය වගේ දෙනවා සමහරිය වගේ තියෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණේ තමයි අර විපාක සිත් වල වශයෙන් ගත්තාන් පස්සේ තිබෙන වෙනස. නැත්තම් අර කුසල සිත් වල වගේමයි. අපි උදාහරණයක් හැටියට හිතක් දෙකක් අරගෙන බලමු. එතකොට හිතේ ධාරණය වෙනවා හොඳයිනේ. දැන් අපි කරපු මොකක් හරි බණ දේශනාවක හරි ධර්ම සාකච්ඡාවක හරි දානේ මානේ කාරී ඔන්න කරපු පිනක ඔන්න මේ ඉතාමත්ම හොඳ විපාකයක් ඔන්න දැන් ඇවිල්ලා. ඒ විපාකයට අපිට හැබැයි ඒ විපාකය එන්නේ මෙහෙමයි. ඒකට කරුණු කාරණා ටිකක් එක්කාසු වෙන්න ඕන. ඔක හිටපු ගම දඩස්කාරේන ඒකට මේ මත් වෙන්න ඕනේ. බාහිර පරිසරය ඊට පස්සේ තමන්ගේ තිබෙනා වූ හිතේ තියෙන හොඳ පැවැත්ම ඔය ටික එක්කාසු වෙනකොට අර පරණ කුසල් සිත් වලට පරිසරය හැදීගෙන උනේ ඒවා දස්කාලා එනවා. ඔන්න දැන් අපි ආරාමයකට යනවා. ආරාමයකට බෝධින් වහන්සේ නමක් ළඟට ගියාන් පස්සේ පුදුම සිසිලසක් ඉතින් ඒ වෙලාවට අර මේ ඒ බෝධින් වහන්සේ ළඟට ගියාම චෛත්‍ය ළඟට ගියාම පෙර ඇතිවෙච්ච නැති පුදුමාකාර සැනසෙල්ලක් පුදුමාකාර සතුටක් ඇති වෙන එක ඉබේ එනවා. දැන් මේ පින් කරන්ටනේ ගියේ. එතකොට පින් කරන්ට ගිය පරිසරයට යනකොට අර පින් කරන්නේ දැන් වඳින්නේ තාම නැහැ. නමුත් එතෙන්ට යනකොටම පුදුම සාන්තියක් පුදුම සැහැල්ලුවක් ඇති වෙනවා. අපි හිතමු වන්දනා කරලා ඉවරයි කියලා. ඒ වන්දනා කරලා ඉවර වෙලා එනකොට පුදුම සැනසෙල්ල හිතේ ඇති වෙනවා. මේ හිතේ එන එක දිගට එනම හොගාන. ඒ හිතක් අපි හිතමු එහෙම ඉබේ පහළ වෙන විපාකනීය හිතක් අරගෙන බැලුවම ඒ විපාක චිත්තේ ඇතුලේ ඒකේ හොඳට කුසල් හොඳයි, මේ ධර්ම හොඳයි, ඊළඟට ඇලීමක් නැහැ. ඒකේ තිබෙනවා මෙහෙම පරණ සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර විතක්ක විචාර අධිමෝක්ඛ විරී පීති ඡන්ද කියන මේ 13 දෙනා ඉන්නවා. ඒ කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසික ධර්ම චිත්ත ගති ඒ ಗುಣ 7යි ප්‍රකීර්ණක වශයෙන් පවතින චිත්ත ගුණ ගති 7යි 6යි 13යි. ඊළඟට අර කුසල චෛතසික ධර්මවල තිබෙනවානේ මේ
අනිවාර්යම වෙනවා 32ක්. ඊළඟට එතෙන්ට ප්‍රඥාව ලැබිලා තියෙනවා. ඒක නිසා 33ක් වෙනවා. ඔන්න ඒ වෙලාවට 33 දිනක් ඉන්න හැබැයි දැන් මේ එතන ප්‍රශ්නයක් දාන්නුනේ. ප්‍රශ්නයක් දාන්නේ ඇයි විරතියක් කිනා නැත්තේ? ඒ විපාකය කියලා කියන්නේ අකුසලයකින් වලකින විලාව නෙවෙයි. සම්මා වාචාවෙන් වලකින විලාව නෙවෙයි. නෑ මේ මිච්ඡා වාචාවෙන් වලකින විලාව නෙවෙයි. ඊළඟට මිච්ඡා කර්මයෙන් වලකින විලාවක් නෙවෙයි. මිච්ඡා ආජීවයෙන් වලකින විලාවකුත් නෙවෙයි. ඒ ඊළඟට කරුණා සත්ත්ව සංඥාවකුත් නෑ. ඒකින්ද කරුණාවත් මුදිතාවත් නැ මේක පුදුම විදියට අපේ හිතේ පුදුම සහගත සැනසෙලිදායක පුදුම සෞම්‍ය මෘදු මානසික තත්යක් දැන් පහළ වෙලා ඒකට අනුව සිතුවිලි පහළ වෙනවා ඒ සිතුවිලි විපාක ඔය සමහර වෙලාවට තියෙන අපිට යම්කිසි සිතුවිල්ලක් අරමුණක් සම්බන්ධයෙන් ඌනේ කමින් හිතන ඒක කර්ම කුසල හරි අකුසල හරි සමහර ඒවා තිබෙනවා ඕනේ කම හිතන්න ඕනේ දිගට මේක හූගාලා මැලේ වගේ එනවා උඩට ඔය අපි හිතමු මේ බොහෝ දුරට ද්වේෂය එනවනේ ද්වේෂය කියලා කියන්නේ සමහර ඒවා මේ සමහර සිතවිලි ද්වේෂ සාගත ඒවා පෝර්ණේ වගේ එන දැවෙන ඉස්සෙල්ලා හදපු දේවල් මැලේ වගේ එනවා. ඒවා හිත ඇතුලේ මතුවේවි හිත තෙරපන. කුසල පැත්තට ගත්තාන් පස්සේ මේ විරති යෙදෙන්නේ අතන. වැලකීමක් අවශ්‍ය නැති නිසා. එතකොට ඔතන තිබෙනවා චෛතසික ධර්ම කීයද 33ක් තියෙනවා. ඒ විපාක සිතක චෛතසික ඔය විදිහට විශේෂත්වයේ තමයි අපේ අසාගෙන ඉන්න පින්තුන් තේරුම් ගැනීම හොඳයි මේ විපාක සිත් වල අර විදිහට විරති යෙදෙන්නේ ඒ වගේම අර කරුණා මුදිතා දෙක යෙදෙන්නේ නැහැ කියලා. රහතන් වහන්සේගේ සිත් වල මෙහෙම එකක් තියෙනවා. රහතන් වහන්සේට කුසල් සිත් පහළ වෙන්නේ නැහෙනේ. ඒකෙහිඳා මේ රහතන් වහන්සේට පහළ වෙන්නේ එක්කෝ විපාක සිත් ඇති වෙනවා ඒ වගේම තමයි මේ ඒ ඔක්කොම ක්‍රියාසිත ඇති රහතන් වහන්සේට පහළ වෙන ඔක්කොම සිත් ක්‍රියාසිත. ඒ ක්‍රියාසිත වල මේ විපාකයක් ආවත් හැම එකක්ම මේ සිතුවිල්ලක් ආවත් මොකක් හරි ඒ සෑම දෙයක්ම ක්‍රියාචිත්ත පමණයි. ඒ ක්‍රියාසිත ඇතුලේ මේ විරති කරන්න දෙයක් නැහැ. ඒ රහතන් වහන්සේ කෙලෙස් ඔක්කොම නැති කරපු හින්දා වචනෙන් වලකින්ට කියලා එකක්වත් ඊළඟට සම්මා මේ කම්මන්ත ඇති කරගෙන නරක වැඩ වලින් වෙනකෙන්ට කියලාවත් මිච්ඡා ජීවණේ ටිකක්වත් නැහැ. ඒක නිසා රහතන් වහන්සේගේ సంతානේ මේ විරති තුනම එන්නේ නැහැ. විරති තුනේ නැහැ. හැබැයි මේ කරුණාවයි මුදිතාවයි දෙක එන්න පුළුවන්. කරුණාවයි මුදිතාවයි දෙක ඇති වෙන්න පුළුවන් සත්වයන් කෙරෙහි. එතකොට ඔන්න ඔය කියනා වූ වෙනස ඔය ක්‍රියාසිත සම්බන්ධයෙන් සහ විපාකසිත සම්බන්ධයෙන් දැනගෙන තියෙන එක හොඳයි. අනිත් ඒවා ගියේ සතියේ කියපු විදිහමයි. දැන් මම හැරෙනවා මෙතනින් එහාට වෙන පැත්තකට. මේ ඒ තමයි අපි දැනගත යුතුයි තව එකක්. දැන් කාමාවචර භූමියේ වැඩ කරන සිත් ওই විදිහට කුසල සිත් 8කුත් ඒ වගේ දෙන චෛතසික පරාසය දැනගත්ත කුසල විපාක සිත් ඒ වගේ දෙන චෛතසික පරාසය දැනගත්ත ක්‍රියා සිත් වල දෙන වෙනස. අපි දැන් මේක ඉක්මවා යනවා රූපාවචර මේ ලෝකයේ ඒ කියන්නේ රූපාවචර ධානසිට පිළිබඳව කතා කරන්න. දැන් මේ ධානසිට කියලා කියන ඒවා ආරම්මණේ සෞම්‍ය වෙලා ආරම්මණයේ ප්‍රසාදයේ හැදිලා
හොඳ සෞම්‍ය මෘදු ශාන්ත වූ මේ සැහැල්ලු අරමුණක ප්‍රසාදනීය ඉතාමත්ම හොඳ ප්‍රණීත ආරම්මණයක හිත පිහිටලා ඒ ප්‍රණීත ආරම්මණයට අනුකූලව හැදෙන හිතේ ධ්‍යාන සිත් කියලා කියන්නේ මේ ධ්‍යාන සිත් වල තිබෙනවා මෙහෙම එකක් ඒව පහළ වෙනකොට ධ්‍යාන සිත් පහළ වෙනකොට ඒ ධ්‍යාන මේ සිත්තර චෛතසික ධර්ම ටිකක් වැඩ කරනවා නමුත් අපි ධ්‍යාන අංග කියලා වෙනම ටිකුත් කතා කරනවා අපි ඒකත් අපි දැනගනිමු මේ මේ චෛතසික සමූහය කතා කිරීමත් එක්ක මේ ධ්‍යාන සිත් වල චෛතසික යෙදෙන්නේ මේ ඒක කතා කරන්න ඕනෙ වෙන්නේ ධ්‍යාන වශයෙන් එහෙම නැත්නම් ඒ ධ්‍යානෙට අනුකූල යෙදෙන අරමුණ වශයෙන් දැන් අරමුණු ගොඩයිනේ ආනාපාන සති අරමුණු භාවනාවක් ඊළඟට මෛත්‍රී භාවනාව එකක් කරුණා භාවනාව එකක් ඊළඟට ඔය කසින භාවනාව එකක් ඊළඟට පිළිකුල් භාවනාව එකක් ඔය විදිහට අරමුණු තියෙනවනේ ශාරීරියේ අභ්‍යන්තරී කර්මණු වශයෙන් හරි බාහිර වශයෙන් හරි සියුම් අරමුණු හරි ඕලාරික අරමුණු හරි මොන හරි අරමුණක් තියෙනවා. ඒ අරමුණේ හිත රඳා පවත්වා ගැනීම කාලයත් වැඩි කිරීමත් එක්ක තමයි මේ හිත ඒකට එක්කාසු වෙලා හිත ඒකට ඒකාත්මයේ එකට ගැට ගැහිලා මේ සිත් පහළ වෙන්නේ. දැන් ඔන්න මෙහෙම අපි නිතර පාවිච්චි කරන භාවනාවක් තමයි මේ ආනාපාන සතිය. දැන් ඔන්න ආනාපාන සතිය භාවනාව කරගෙන යනවා. මෙහෙම කරගෙන යනකොට මේ එතනත් පහළ වෙන සෝබන සිත්නේ. දැන් මේ රූප ආනාපාන සතිය ඇවිල්ලා මේ කරගෙන යනවා. කරගෙන යනකොට සෝබන සිත් පහළ වෙන්නේ. මෙතන අපේ පින්වතුන් පොඩි අවධානයක් යොදන්න මෙහෙම ආනාපාන සතිය ඉස්සර වෙලාම වඩනකොට ධ්‍යාන සිත් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ ආස්වාස ප්‍රස්වාස වලට යොදපු කාමාවචර කුසල් සිත්. ඉස්සර වෙලාම කාමාවචර කුසල් සිත් දිගට වැඩ කරනවා. මේ කාමාවචර කුසාසිත දිගට වැඩ ඉස්සෙල්ලා පටන් ගන්නකොට ඕකේ සමහර විට මේ සමහර අවස්ථාවලදී ඥාන විප්‍රයුක්ත වෙන්න පුළුවන් අරමුණ හොඳට වැටහීගෙන යන්නේ නැති හින්දා අරමුණ හොඳට දැනගන්නකොට තේරෙනකොට වැටහෙනකොට ඥාන සම්පයුක්ත වෙන්නේ ඉස්සර වෙලාම ආස්වාස ප්‍රස්වාස බල බලා ඉන්නකොට සතුට ප්‍රීතියක් සෝමනස්සයක් නැති වෙනදා එතනදී ප්‍රීතිචෛතසිකයක් නැහැ කිව්වනේ ගිය අවස්ථාවේ දැන් මේ කාමාවචර කුසාසිත එක්ක ගනුදෙනුව පවත්වාගෙන මේ ආනාපාන සතියත් එක්ක දැන් මේ ආරම්භණේ තියාගෙන දැන් ඔන්න කාමාවචර සිත් දිගට පහළ වෙනවා ආස්වාස වලට ප්‍රස්වාස වලට අනුකූල මේම කරගෙන යනකොට මේ ගොඩක් වෙලා හිත ඒ පැත්තට හරවාගෙන ඉඳීම නිසා අවසානයේදී අරමුණ වෙනස් වෙනවා අරමුණ ආනාපාන සති අරමුණ වෙනස් වෙනවා කියලා කියන්නේ ඕලාරික ආරම්මණය සියුම් වෙනවා ඕලාරික ආරම්මණය සියුම් වෙනකොට සියුම් ආරම්මණයට අනුකූලව ඒ පාර කාමාවච සෙට් එක තිකේ තිබෙන චෛතසික සෙට් එක වෙනස් වෙනවා නැති වෙලා තිබිච්ච ප්‍රීතිය එනවා ඒ වගේම තමයි අඩුපාඩු වෙලා තිබිච්ච ප්‍රඥා චෛතසිකේ ශක්ති සම්පන්න වෙනවා දැන් උහුම යනකොට මේ කාමාවචර සිතුවිලි ටික මේ දැන් මේ නහයේ තිබෙන සියුම් වී කියා වූ සියුම් වෙච්ච
ආස්වාස ප්‍රස්වාස ආරම්මණියත් එක්ක දැන් පවතින කොට මේක තාම කයට ඩිරෙක්ට් සම්බන්ධයි. කයට දීපද කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසවලට සම්බන්ධයි හිත. ඔහොම යනකොට මේ හිතට මේ ගොඩක් වෙලා ආනාපාන සති ඉඳීම නිසා යම් කෙසේ මනසේ නිස්පාදනය වෙන එහෙම නැත්නම් ආනාපාන සති අරමුණෙන් හිතේ තදින් ඇදිච්ච මනෝමය ආරම්මණයක් හැදෙනවා. ඒක හිතලගත් එකක් නෙවෙයි. ඊට පස්සේ දැන් ඔහොම ආවන් පස්සේ අපි කියනවා උග්ඝා නිමිත්තේ කියලා කියනවා පටිභාග නිමිත්ත කියලා කියනවා. දැන් මේ අර එක මනසේ ඇඳිච්ච අරමුණක් තිබෙනවා. ඒක හරියට නා ඉස්සරහ වුණ ඉස්සරහ අපිට ඔන්න දැන් වැඩ කරනවා. ආලෝකමත් ගතියක් ප්‍රසාදනීය ගතියක් ශාන්ත ගතියක් ඔන්න දැන් හැදිච්ච අරමුණක් තියෙනවා. දැන් එතකොට ඕකේ මේ හොඳ උපචාර සමාධියක් ඇතිනවා කියලා කියනවා. මේ උපචාර සමාධිය අවස්ථාවේදී පහළ වෙන්නේ කාමාවචර කුසල්සිතයි. කාමාවචර උපචාර සමාධියේ පහළ වෙන්නේ කාමාවචර කුසල්. තාම ධ්‍යාන නැහැ. ඒ කියන්නේ ධ්‍යානසිත පහළ වෙන්නේ නැහැ. මෙන්න මේ කාමාවචර කුසල් එක ඉතාමත් ප්‍රබල ශාන්ත සියුම් මේ සිත් එක. මෙන්න මේ ආරම්භනේ ඉන්නකොට එතනින් ඊට පස්සේ මේ එක වෙලාවකදී සිද්ධියක් වෙනවා. එක පාරම මේ ආරම්මණයේ තිබෙන ශාන්ත සියුම් ගතිය නිසා කාමාවචර කුසල් සිත් පහළ වෙන එක පාරම නැවතිලා ඒ වෙනුවට රූපාවචර සිත් පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ රූපාවචර ඒ කියන්නේ දැන් මේ හොඳටම ඒකාග්‍ර වෙලා තියෙන ඒ කුසල් සිත ඒ කියන්නේ උපචාර අවස්ථාවත් ඉක්මවා තදබල සමාධියකට ගියයින් පස්සේ තමයි රූපාවචර සිත් කුසල් සිත් පහළ වෙන්න පටන් ගන්නෙ. මේ රූපාවචර කුසල් සිත් පහළ වෙන්න උදව් කරපු කුසල් සිත් එක තමයි කාමාවචර කාමසෝබන කුසල් සිත්. ඒ ටික අපේ හිත කාමාවචර කාමසෝබන කුසල් වලින් අපේ හිත ආනාපාන සතිය හරහා අරගෙන අරගෙන තල්ලු කරගෙන ගොඩ කරගෙන ගොඩ කරගෙන ගමන් කරවගෙන ඇවිල්ලා උපචාර සමාධියට තබල උපචාර සමාධියෙන් ඉඳ හොඳට කාමාවචර කුසල්සිත ටික හොඳට උපකාර කරලා මගේ මේ සරල භාෂාවෙන් කියනවා නම් මේ කාමාවචර කුසල්සිත ටික අපේ හිත ආරම්මණය හරහා ඇවිල්ලා රූපාවචර කුසල්සිත වලට බාර දීලා නැතිලයන්. දැන් වැඩ කරන්නේ මොකද්ද? රූපාවචර කුසල්සිත. දැන් පළවෙනි ධානයේ පහළුණායි කියලා කියනවා. පළවෙනි ධානයේට ගැන කියනකොට අපිට නිතරම සූත්‍රවල කියන මේ තියෙනවා කුසල්සිත ටිකක්. මේ කියන්නේ මේ විචෛසික ධර්ම ටිකක් මේ අපේ පින්වත් පින්වත්තුන්ගේ කවුරු හරි කෙනෙක් මේ මයික් එක ඕන් කරලා තියෙනවා. මයික් එක ඕෆ් කරොත් හොඳයි. ඒකත් නිය මතක් කරා කරුණාවෙන්. දැන් එතකොට අපි නැවත හැරිමු ධ්‍යාන කතාවට. ඒ අපි සූත්‍රවල කියන මෙහෙම මොනවද ධ්‍යාන කියලා කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. ඔහොමනේ කියන්නේ. ඒ චෛතසික තමයි ධ්‍යාන අවස්ථාවකදී වැඩ කරන ධ්‍යාන අරමුණට අනුකූලව වැඩ කරන ප්‍රධාන එතනදී වැඩ කරන ප්‍රධාන පස්තෙනිත් එන තමයි කියන්නේ. හැබැයි ධ්‍යානයක් ප්‍රථම ධ්‍යානයේ ඇතුලේ මෙන්න මේ චෛතසික ධර්ම ටික තියෙනවා කියලා අද මේ පින්තුන් දැනගන්නවා නම් හොඳයි කියලා මතක් කරනවා. මොකද පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාර
විතක්ක විචාර අධිමුඛ වීරිය පිටි ඡන්ද කියන 13 දෙනා ඊළඟට සද්ධා සති හිරි ඔත්ත පලෝ බදෝස තතර මජ්ජති තාදි වශයෙන් කියන අර මේ 19 දෙනා එතකොට වෙනවා 32ක් ඊළඟට කියනවා ප්‍රඥා චෛතසිකේ ඔන්න ඔය කියනා වූ චෛතසික ධර්ම 33 වැඩ කරනවා ප්‍රථම ධ්‍යාන සිතේ ප්‍රථම ධ්‍යාන කුසාසිතේ ප්‍රථම ධ්‍යාන සිතේ ඔය කියනා වූ සිත් 30 චෛතසික ධර්ම 33 වැඩ කරනවා ඒ චෛතසික ධර්ම 33 න් ඒ ආරම්භණය සම්බන්ධයෙන් වැඩි කටයුත්තක් ඒ ආරම්භණය සම්බන්ධයෙන් ප්‍රධාන වෙලා ඉස්මතු වෙලා මේ අනිත්‍යවට සමානුපාතිකව අරමුණු සම්බන්ධයෙන් ගොඩක් කරන්නේ මොකද්ද විතර්කය විචාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතා මේ කියන චෛතසික ධර්ම පහ වැඩි වැඩක් කරනවා ඒක නිසා අනිත් චෛතසික ධර්ම ටිකත් ඔක්කොම ඉතාමත්ම හොඳට ඒකේ තැම්පත් වෙලා තිබෙනවා මෙන්න පළවෙනි ධ්‍යාන සිතේ තිබෙන චෛතසික ධර්ම ටික දැන් මේක ඉඳලා අපි අර කියන විදිහට ඔය ආවජන සමාපජන ඊළඟට අදිත්‍ථාන වුට්ඨාන පච්චවේක්කන කියන අර ධ්‍යාන පුරුදු කරන ක්‍රමයක් තියෙනවානේ සූත්‍ර දේශනාවල අපිට හඳුන්වා දෙන කියලා දෙන ඒ ක්‍රමයෙන් දියුණු කරගෙන යනකොට ඊට පස්සේ දෙවෙනි ධ්‍යානෙට යනකොට අර චෛතසික 33න් එකක් හැලෙනවා මොකද්ද හැලෙන්නේ විතක්ක කියන චෛතසිකේ හැලෙනවා අභිධර්ම ක්‍රමයට මේ සමහර වෙයි කියන සූත්‍ර ක්‍රමයට විතක්ක વિચાર දෙකම යනවා ඒ කෙටි ක්‍රමයට දැන් විතක්කේ හැලෙනවා එතකොට කියන්නේ මොකද්ද විචාර අධිමුක්ඛ විරිය පීරි ඡන්ද කියන ඒවත් එක්ක චෛතසික ධර්ම 32ක් වැඩ කරනවා දැන් මේකත් ඉස්සරහට මෙහෙම වඩ아가න යනකොට තුන්වෙනි ධානයේ තියනකොට මෙහෙම එකක් වෙනවා තුන්වෙනි ධානයේට යනකොට වෙන්නේ විතක්කයයි විචාරයයි දෙකම අයින් වෙනවා අයින් වෙලා අනිත්‍යයිසික 31 වැඩ කරනවා ඔන්න දැන් මේ ආනාපාන සතියට සම්බන්ධ ආනාපාන සතිය හරහා තමයි මේ කතාව කරන්නේ වෙන භාවනාවකට ගියන් පස්සේ වෙන විදියකටයි ඊළඟට කියනවා අපි ඉස්සරහට යනකොට දැන් හතරවෙනි ධානයේට යනවා හතරවෙනි ධානයේට යනකොට මේ හතරවෙනි ධානයේ ප්‍රීතිය කියන එකක් නැහැ 31යි ප්‍රීතියක් නැතුණෙන් පස්සේ වෙන්නේ මොකද්ද චෛතසික ධර්ම 30ක් එතන වැඩ කරනවා ඊළඟට පස්වෙනි ධානයේට යනකොටත් වැඩ කරන්නේ මොකද්ද චෛතසික ධර්ම ඊළඟට වැඩ කරනවා ධර්මතා 30ක් ඒ කියන්නේ ප්‍රීතිය අයින් වෙනකොට අනිත් චෛතසික ධර්ම ටික ඒ පස්වෙනි ධානි තියෙනවා. දැන් ඔය අපි මේ කතා කළේ ආනාපාන සති භාවනාව හරහා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ධාන ධර්ම 15ට ඇති වෙන චෛතසික ධර්ම. මේ අපි පින්වත් අසන්නකදී මේ මයික් එකක් දැන්නම් ඔෆ් නැහැ. කරනකල බලන්න මයික් ඔෆ් කරගන්න. මයික් ඔෆ් කරන්න පුළුවන් අර උඩ තියෙන කෝල් කියන එකට ගියත් එතන තියෙන මියුට් මයික්‍රොෆෝන් කියල එකක් පුල් ඩවුන් මෙනු එකකින් ඒකෙම පුළුවන් ඔෆ් කරගන්න. කරනකල ඔෆ් කරගන්න. තාමත් අපිට ඇහෙනවා සද්දයක්. බලන්න මම හිතන්නේ කීර්ති මහත්මයා පොඩ්ඩක් බලන්න මේ මයික් එක ඔෆ් කරලා ඉතින් කෝල් අර උඩ Skype contact conversation call කියන එකට ගිහිල්ලා මියුට් කරගන්න. හොඳයි මං හිතන්නේ දැන් නම් හොඳයි හරි වගේ හොඳයි සංහාස ඔව් ඊළඟට දැන් අපි ඔය විදියට මේ ඔය විදියට දැන් ඔය ආනාපාන සතිය හරහා ධ්‍යාන වලටපත් වෙච්ච විදිය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි අපි මෙහෙමත් කරමු අපේ අවබෝධය වැඩි වීම සඳහා අපි ඔය ධ්‍යාන කතාව තව ගෙනියමු මේ කරුණා භාවනාව හරහා එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව හරහා මෛත්‍රී භාවනාව හරහා යනකොට මෙහෙම එකක් තියෙනවා
මොකද්ද මේ මෛත්‍රිය කියන්නේ මොකද්ද කරුණාව කියන්නේ මෛත්‍රිය කියන්නේ සත්ව ආරම්මණය කෙරෙහි විරෝධයක් නැති ගතිය සත්ව ආරම්මණය කෙරෙහි විරෝධයක් නැති ගතිය ඒකෙදි මේ තියෙනවා අලෝභ අදෝස කියලා චෛතසික අදෝස චෛතසිකය දැන් මෛත්‍රී වඩන වෙලාවට අපි මෛත්‍රී කරන්නේ අදෝස චෛතසිකෙන් ඔය අදෝස කියන ద్వේෂයක් නැති ගැටීමක් නැති චෛතසිකයට තමයි වෙන නමක් දානවා ඒ කියන්නේ පොසිටිව් නමක් දානවා මෛත්‍රී කියලා අපි කියනවානේ මෛත්‍රී හිත කියලා මෛත්‍රී හිත කියලා කියන්නේ අද්වේෂ චෛතසිකයේ ප්‍රබලව ක්‍රියාත්මක වෙන වැඩ කරන තැන. දැන් අදෝස චෛතසිකය ඔය විදිහට සත්ව ආරම්මණයට දාලා ක්‍රියා කරනකොට අර විදිහටමයි සිද්ධ වෙන්නේ. පළමුවෙන්ම මෛත්‍රී වඩන්නේ ධ්‍යාන සිත් වලින් නෙවෙයි. අපි පළමුවෙන්ම මෛත්‍රී පටන් ගන්නේ කාමාවචර කුසල සිත් වලින්. කාමාවචර කුසල සිත් වලින් තමයි අපි මේ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා වඩාගෙන වඩාගෙන එතන වැඩි වෙන්නේ කරුණා චෛතසිකයක් නෙවෙයි. මුදිතා චෛතසිකයක් නෙවෙයි. එතන වැඩ කරන්නේ අර කාමාවචර සිත්වල තිබෙනා වූ චෛතසික සමූහය. අද්වේෂයේ අදෝෂයේ තමයි මෛත්‍රී හැටියට එතන ඉදිරිපත් වෙන්නේ. දැන් මේ සත්ව ආරම්මණයට අනුකූලව අදෝෂ චෛතසිකය ප්‍රධානම චෛතසික මණ්ඩලය. ඒ හිතන ඔකෝම මේ සත්ව ආරම්මණයට සෙත්පතපතා මෛත්‍රී කර 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 ඇවිල්ලා උපචාර ඒ අර්ප මේ උපචාර සමාධි අවස්ථාවට ඇවිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ ධ්‍යාන සිත් වලට බාර දීලා අර මේ කාමාවචර සිත් එතනින් නැති වෙලා යනවා. එතන නවතිනවා. කාමාවචරෙත් නවතිනවා. ඒ වෙනුවට රූපාවචර සිත් මේ ආරම්මණය බාර අරගෙන සත්වයන්ට ඔන්න වඩනවා. මෛත්‍රිය. එතකොට ඇති වෙන්නේ මොකද්ද? පස්ව වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාර විතක්ක විචාර අධිමුක්ක විරිය පීති ඡන්ද ඊළඟට අර කුසල සිත් චෛතසික 19යි පඤ්ඤාවයි විතරයි. එතනත් වැඩ කරන්නේ කීයද? 33යි. දැන් කෙනෙකුට අහන්න පුළුවන් මෙහෙම. ඇයි කරුණාව නැත්තේ කියලා. කරුණාව කියන එක ඇති වෙන්නේ සත්වයන්ට විපතක් වෙච්ච වෙලාවකදී සත්ව ආරම්මණයට දුක පීඩාවක් ඇති වෙච්ච වෙලාවකදී ඒකින් අනේ මේ අය නිදහස් වෙනවා නම් හොඳයි කියන හැඟීම තමයි එතන ඇති වෙන්නේ. දැන් මේ මෛත්‍රී කිරීමෙන් කරන්නේ සත්වයන්ට සත්‍ය දුකටපත් වෙලා තියෙන එක නැති කිරීම නෙමෙයි. මෙතන කියන්නේ සත්ත්ව ආරම්මණයත් එක්ක සුහදත්වය. ඒ වගේම සෙත් පැතීම. ඒක වෙනස්. අර මේ පරදුක්ඛේ හදේ කම්පතිති කරුණා. අනිත්‍යයේ දුක දැකුනම් පණි දැක්කම අනේ අපෝයි කියන ගතියනේ කරුණාව කියන්නේ. එහෙම එකක් නෙමෙයි. මෛත්‍රිය වැඩෙන්නේ අව්‍යා මේ කියන්නේ මෛත්‍රිය වැඩෙන්නේ අද්වේෂයවත් මේ අදෝස කියන චෛතසිකේ හරහා. ඒකට තමයි ව්‍යාපාදේ නැහැ කියන්නේ, මෛත්‍රිය කියන්නේ, මිත්‍රත්වය කියන්නේ ඒ චෛතසිකයට කියන අනිත් නම්. දැන් ඕක ඇවිල්ලා දෙවෙනි එකට එනකොට විචාරය විතක්කය අයින් වෙනවා. ඉතිරි 32 තියෙනවා. තුන්වෙනි එකට එනකොට මේ විතක්ක විචාර දෙක අයින් වෙනවා. අනිත් 31 ඉතුරු වෙනවා. හතරවෙනි එකට පස්වෙනි එකට එනකොට ආරම්මණයට අනුකූලව චෛතසික ධර්ම 30 ඉතුරු වෙනවා. අනිත් එක නැති වෙලා යනවා. ඔන්න මෛත්‍රී භාවනාව කරනකොට ඇති වෙන චෛතසික සමූහය. අපි තවත් එකක් ගනිමු. අපි හිතමු කරුණා භාවනාව කරනවා කියලා. කරුණා භාවනාව කරගෙන යනකොට ඔකේ වෙනස් විදියක් තියෙනවා. කරුණා භාවනාව කරනකොට ඒත් අර විදියටම සත්වයන් පිළිබඳව කරුණා හැඟීම ඇති වෙලා ඊට පස්සේ හොඳ
සෞම්‍ය කාමාවචර සිත් වලින් හිත ආරම්මණයට දියුණු වෙන්න ඇර උපචාර අවස්ථාවෙන් ගොඩ කරලා අර ධාන සිත් වලට පාර කෙරෙනවා. එතනදී ඇති වෙන්නේ ධාන සිත් වල මෙන්න මේකයි. ඒ තමයි පස්ස වේතනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර විතක්ක විචාර අධිමුඛ විරිය පීති ඡන්ද කියන ඒ 13 දෙනා මේ ඔය සරුවචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6 දෙනයි 13යි ඊළඟට කුසල චෛතසික 19ක් ඉන්නවනේ ඒ 19යි ප්‍රඥාවයි කරුණා චෛතසිකය. එතකොට කීයක් වෙනවද? 34ක් වෙනවා. ඒ කරුණාචෛතසිකයේ ආවේ මේ කරුණාචෛතසිකයේ ආවේ අර මේ එතෙන්ට කරුණාව දක්වන්නට සතරමණේට කරුණාව දක්වන්නට අනිවාර්යයෙන්ම කරුණාව අවශ්‍යයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒක අපි ඉස්සෙල්ලා කියන්න ඕනේ ඒ කරුණාවත් ඒ වගේම කරුණාව වඩ아가ගෙන යනකොට මේ වගේ ගන්න පුළුවන් සත ආරම්මණයට කරුණාව එනවා කියලා කියන්නේ ඔය තුන්වෙනි ධානයේ දක්වා පමණයි කියන එක ක්‍රමයකට. ඒ කියන්නේ හතරවෙනි ධානයේ ඉඳලා සමහර අවස්ථාවල මේක යන්න බෑ. හේතුව අර හිත උපේක්ෂා පස්වෙනි ධානයට යනකොට හිත උපේක්ෂා සහගත වෙන නිසා දැන් මේ සත්ව ආරම්මණයට උපේක්ෂාවක් දක්වන්නට බෑනේ. මේ කරුණාව තියදී කරුණාවයි කරුණාව තියෙන මේ කරුණාව තියෙන්නේ ප්‍රීතියත් එක්කනේ, සෝමනස්ස ගතියත් එක්කනේ. එතකොට උපේක්ෂාවෙන්නකොට ඒක නෑනේ. ඒක නිසා හතරවෙනි ධ්‍යාන පස්වෙනි ධ්‍යානට යනකොට මේ ප්‍රීතිය අයින් වෙලා යන හින්දා ඒ චෛසික එතන යෙදෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ආරම්මනේ හැටියට මේ කරුණාව මේ මුදිතාව ඇති වෙන හැටි නැති වෙන හැටි සහ ඒ වගේ යෙදෙන්නා වූ චෛතසික ධර්ම සංකලණය සාමග්‍රී භාවය ඔය විදිහට අපි තේරුම් ගන්න එක වටිනවා. ආනාපාන සතියේ ආරම්මණයට අනුකූලව වෙනයි, ඊළඟට කරුණා භාවනාවට අනුකූලව වෙනයි, මෛත්‍රී භාවනාවට අනුකූලව වෙනයි, ඊළඟට උපේක්ෂා භාවනා මේ මුදිතාවට අනුකූලව වෙනයි, උපේක්ෂාවට අනුකූලව වෙනයි. ඊළඟට තව එකක් කියන්නේ ඕනේ මේ අරූපාවචර තියෙනවනේ ධ්‍යාන සිත්. ඊට පස්සේ ඒව පහළ වෙනකොට අරූපාවචර ධ්‍යාන සිත්වල පහළ වෙන්නේ චෛතසික ධර්ම 30ක් විතරයි. හේතුව අරූපාවචර ධ්‍යාන සිත් ආරම්භණයෙන් වෙනස් වෙනවා. හැබැයි ඒ අරූපාවචර ධ්‍යාන සිත් පහළ කරන්ට පස්වෙනි ධ්‍යානෙට ගිහිල්ලා ඉන්න ඕනේ. පස්වෙනි ධ්‍යානෙට ගියයින් පස්සේ පස්වෙනි ධ්‍යානෙ තියෙන්නේ චෛතසික ධර්ම 30යි. ඒ 30ම තමයි වැඩ කරන්නේ අරූපාවචර ධානවල. වෙනස් වෙන්නේ ආකාශ අරමුණට අනුකූලව ආකාශ අරමුණ අල්ලගෙන චෛතසික ධර්ම 30කින් යුක්ත වෙච්ච සිත් පහළ වෙනවා. ඊළඟට විඥාන ආරම්මණය කරගෙන චෛතසික ධර්ම 30කින් යුක්ත වෙච්ච සිත් පහළ වෙනවා. ඊළඟට කිසිවක් නැහැ කියන එකයි සංඥාව ඇති නැති බව සලකන නේව සංඥා නා සංඥායතනෙට අදාළව ආරම්මණයට අනුකූලව චෛතසික ධර්ම 30ක් වැඩ කරනවා. ඒක නිසා සරලව තේරුම් ගන්න එක හොඳයි. අරූපාවචර ධානවලදී පහළ වෙන්නේ පස්වෙනි ධානයේට අදාළ චෛතසික ධර්ම ගොන්න පමණයි කියලා. දැන් මම මේ දක්වා ওই විදිහට මේ චෛතසික ධර්මයන්ගේ සංකලණය මේ පින්වතුන්ට කෙටියෙන් මතක් කළා. ඉස්සරහට තව පාඩමක් තිබෙනවා මට අද කියලා දෙන්න. ඒක නිසා මම මෛත්‍රියෙන් කරුණාවෙන් මේ පින්වතුන්ට අවස්ථාව දෙනවා. යම්කිසි මේ කියපු කරුණුවට අනුකූලව මේ පින්වතුන්ට පැහැදිලි කරගන්න අවශ්‍ය දෙයක් වෙනවා නම් ආන්න ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න කියලා. දැන් අපි මේ දවස්වල කතා කරන්නේ චෛතසික ධර්ම සමායෝගයයි.
මේ චෛතසික ධර්ම ගැන මේ විදිහට ගණන් හිලව් කිය කියා යනකොට මේ පිංගුතුන්ට තව මොන හරි තියෙනවනේ මේ චෛතසික කියන්නේ මොනවද කියලා හරි එහෙම නැත්නම් ඒකේ මේ ගතිය මොකද්ද කියලා ආන්න තියෙනවනම් ඒකත් මේකට අදාළ කරලා ආන්න පුළුවන්. ඒ නිසා මම මේ වෙලාවේදී මේ පිංගුතුන්ට ඊළඟ පාඩමට ඊළඟ කොටස කියලා දෙන්න හැරෙන්න පළමුව අවස්ථාවක් ලබා දෙනවා. හොඳින් මේ සම්බන්ධයෙන් හිතලා ප්‍රශ්න එහෙම තියෙනවනම් ආන්න කියලා. තේරුවා සර්. බොහොම පිං ස්වාමීන් වහන්ස එහෙනම් අපිට පුළුවන් දැන් ප්‍රශ්න වලට යොමු වෙන්න. හොඳයි. ආධාර ඉදිරිපත් කරන්න පුළුවන් තමන්ගේ ප්‍රශ්නයක් හෝ අදහසක්. අවසරයි ස්වාමීන් වහන්ස මට පොඩි ප්‍රශ්නයක් තිබුණා මේ අද කරපු දේශනාව වෙන්නේ නෙවෙයි මට කලින් කරපු මේ දේශනාව පොඩ්ඩක් මම නැවතත් බලන්න යනකොට මට ඇතුළේ ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්ස අපි මේ කුසල් දැන් කුසල් සිත් ඇති වෙනකොට ස්වාමීන් වහන්ස අපි හිතමු අපි දානයක් දෙන වෙලාවට හරි නැත්නම් මල් පූජාවක් කරන හැටි බුදුන් වහන්සේ වෙලාවට හරි කුසල් සිත් ඇති වෙනකොට අපි තුල තාම තියෙනවනේ ස්වාමීන් වහන්ස මේ පංචස්කන්ධේ මම මගේ කියන හැඟීම ඒක ඒක තියෙනකොට ස්වාමීන් වහන්සේ එතන ඇති වෙන මෝහ චෛතසිකයේ එතන පවතිනවද ස්වාමීන් වහන්සේ එතකොට මේ කුසල් සිත් ඇති වෙන තුල අකුසල් දැක්කත් ඇති වෙන්න පුළුවන් ස්වාමීන් මෝහය කියන තාමත් තුන තියෙන නිසා මට එක නිකම් ප්‍රශ්නයක් වගේ වැටුණා කරුණාකර පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ වන්දනා මේ මෙහෙම එකක් තියෙනවා මේ ඔය අලුතින් යන ගෙවල් වලට අපේ හිතමු වහලා තිබිච්ච ගේකට යනවා කියලා ඒකේ අපි පදිංචියට යනවා ඒ පදිංචියට ගියාම මේ ඒක ඒ ගේ තිබෙනවා මේ අමුතු ඒ අමුතු ගඳක් තියෙනවා. හැබැයි අපි ගේ ඇතුළට ගිහිල්ලා අපි ඊට පස්සේ වාස භූමිය හදා ගන්නවා. ඒ ගේට ගියපස්සම පාළු ගඳක්, පුස් ගඳක්, කාපට් ගඳක් මොකක් හරි දෙයක් තිබුණා. හැබැයි ඒවත් තිබුණා ඒවා අපි ඒවා ගණන් නොගෙන අපි වාස භූමිය හදා ගන්නකොට ඊට පස්සේ අවසානයේදී ඒක ටික 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 නැති වෙලා අපි ඊට පස්සේ හඳුන් කූරු ගහලා සුවඳ ගහලා ඒක හදා ගන්නකොට ඒක නැති වෙනවා. ඔය වගේ මේ අපි හිතේ තියෙනවා එක්තරා ගතියක් මේ අර අර කෙලෙස් වල තිබෙනවා මේ අනුස්සය කියලා. එහෙම නැත්නම් ඒකේ තියෙනවා අර මේ නැතිවෙච්ච නැති මුල් ගති තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේක මෙහෙම. දානයක් දෙන වෙලාවේදී අපිට කවදාකවත් මෝහයෙන් යුක්තව ඕක දෙන්න බෑ. කුසල් සිතකින් තොරව ඕක කරන්න බෑ. අපි දානයක් දෙන වෙලාවේදී අපේ සිතේ පහළ වෙන්නේ කුසල් සිත්, ප්‍රඥාවෙන් යුක්ත වෙච්ච කුසල් සිත්. ඒ වෙලාවට මෝහය නැහැ. ඒ වෙලාවට මෝහය නැති වෙලා එතනින් අයින් වෙලා ගිහිල්ලා. ඒකින් කියන්නේ නැහැ මෝහය යන්නම ගියයි කියලා. නැත්තටම නැති උනායි කියලා. ඒ මෝහය තියෙනවා. හැබැයි එන්න පුළුවන් ගතිය තියෙනවා. ඒ දානේ දෙන වෙලාවේ ඒ වෙලාවට අර කුසල් සිතේ තියෙන බලය හින්දා කුසල් සිතේ චෛත්‍යක ධර්මත් එක්ක තියෙන ප්‍රබෝධය හින්දා අර ටික යට වෙලා තියෙනවා මිසක නැත්තටම නැතිලා නෑ. හැබැයි ඒ දානේ දෙන වෙලාවේදී තියෙන්නේ කුසල් සිත පමණයි. මමය කියන හැඟීම මාගිය කියන හැඟීමට ඒක ඇවිල්ලා මමය මාගේය කියන හැඟීම ඇවිල්ලා අකුසල්නේ. ඒ හිතවිලිත් එන්නේ නැහැ. ඒ සිතවිලිත් ඒ වෙලාවට එන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා තව එකක්. අපි හිතමු මේ දැන් ඔන්න ස්වාමින් වහන්සේලා 10-15 නමක් වඩමවාගෙන ගෙදරට ආරාධනා කරලා වඩමවාගෙන හිතමිත්‍රයෝත් නෑ දෑයුත් ඉතින් කිට්ටු කරගෙන දැන් මේ මේ ගෙදර දානයක් දැන් මේක කතා කරමු ඔය චෛතසික එහෙම නැත්නම් චෛතසික සංකලනයට පොට්ටක් පරිබාහිරව ගිහිල්ලා අපි ප්‍රායෝගික
ලෝකයට ගිහිල්ලා ඇත්ත ලෝකයට ගිහිල්ලා ඇත්තටම කතා කරමුකෝ. මෙහෙම දැන් ඔන්න දානමාන හදාගෙන දැන් බෙදාගෙන යනවා. දැන් එතකොට මේ මේ කෙලස් තියෙන මිනිස්සුනි මේ දානෙ දෙන්නේ. දැන් දානේ දෙන වෙලාවේදී අපි හිතන්න හොඳ නෑ, සුදුසු නෑ. අපි તો දානේ දීලා ඔක්කොම කටයුතු කරගන්නට හාමුදුරන්ට දානේ වළඳන්නටත් විනාඩි 30ක් 45ක් විතර යයි. ඊට පස්සේ බණ ටිකක් අහන්නත් ඉතින් විනාඩි 30ක් 45ක් පැයක් තියෙමුකෝ. ඉතින් ඔහොම ගියාන් පස්සේ පැය දෙකක් කියලා ඔක්කොටම හාමුදුරු ගෙදරින් පිටවෙලා යනකල් ඔය කාලය තුල දාන චේතනාවල්ම පමණක් නෙවෙයි හිතේ පහළ වෙන්නේ. දාන චේතනාව ප්‍රධානයි සකස් කරගත්ත නිසා ක්‍රියාවට අනුකූලව. හැබැයි ඒ දානේ බෙදෙන දානේ පුදන ඒ gedara ඒ වෙලාවේ පහළ වෙන්නේ ඔය වෙලාවේ ඔය පැය දෙක ඇතුළත මේ සමහර වෙලාවට තරහසිත ඇති වෙන්න පුළුවන්. ඒ තරහසිත කියන්නේ කවුරු හරි භාජනයක් තියපු එක හෙට්ට තියලා වතුර එක හරියට දෙන්නේ නැහැ, ඊළඟට මේ එක්කෝ මොකක් හරි තියෙන එකක් හලලා, ඒ වෙලාවට ඇති වෙන්නේ අර ඒ වෙලාවට අකුසල සිතක් ද්වේෂ සහගත හිතක් වැඩි සැර නැති එකක් එන්න පුළුවන් හේතු වෙත දානෙකදරනේ. ඒත් ඉතින් දාණයට සම්බන්ධ කියලා ආයේ කුසල සිත්තට පාර කියලා. ආහාර වේලාවට අපි හොඳට හදලා තිබිච්ච ආහාරයක සුවඳ එනවයි කියලා. එතකොට හාමුදුරුවන්ට බෙදන්ට තිබුණත් එතනදී ඇතිවෙන්නේ ලෝභ සිතක්. ලෝභ සහගත හිතක්. හැබැයි එදාට දාණේ ප්‍රධානින්ද කමන්නේ නැහැ කියලා පස්සේ කෑම කනවා කියලා කල් දාලා අර හදාගන්න. හැබැයි ඒ වෙලාවටත් දානේ ආහාර සම්බන්ධයෙන් ලෝභ හිතක් ඇති වෙනවා, කෙනෙක් නොමනා දෙයක් කරොත් එහෙම ඒකට ද්වේෂ හිතක් පහළ වෙනවා. ඊළඟට දානේ ගැන හිතලා හිතනකොට මේ දානේ ගැන හිතනකොට ආයෙත් කුසල සිතක් පහළ වෙනවා. ඊළඟට ඒ කුසල සිතත් ඇවිල්ලා සමහරලාට දානේ ගැන හොඳට හිතනකොට මෙනෙහි කරනකොට ඥාන සම්පයුක්ත වෙනවා. කොහොම හරි කමන්නේ මේ පටන් ගත්ත එක දීලා ඉවර කරනවා කියනකොට ඥාන විප්පයුක්ත වෙනවා. සමහරලාට මහන්සියේ වැඩින්ද උපේක්ෂා සහගත වෙනවා. සමහරලාට ඒ උපේක්ෂා සහගතයේකෙත් ඥාන සම්පයුක්ත භාවය නැති වෙනවා. ඔය විදිහට එක එක ලයින් එකේ සිතුවිලි තමයි අඩු වැඩි වශයෙන් උස් පහස් පීම් වශයෙන් තියෙන්නේ. ධර්මය අහන ධර්මයේ අහලා කර්මයේ කර්මඵලයේ තේරුම් අරගෙන හොඳට ඥාන ශක්තිය වැඩිච්ච එකනා තමයි බතයි පලාකොළ මැල්ලුමයි හෝ වේවා ඉහළ තලයේ දානයක් හැටියට දෙන්නේ. හේතුව එයා දන්නවා හිත නරක කරගන්න නැතුව හිතට අකුසල් වලට අනිත් ඒවට එන්ට ඉඩ නොදී මේක කරන්න පුළුවන් විදිය දන්නේ පණ අහලා හිතගෙන තීරුම් අරගෙන ඔය දානමේ පින්කමක තියෙන අවස්ථාවක තියෙන අවස්ථා අරමුණු වෙනස්කම නිසා, අවස්ථා වෙනස්කම නිසා, සිද්ධි වෙනස්කම නිසා, ඒකට සම්බන්ධ වෙන පුද්ගලයන්ගේ වෙනස්කම නිසා හිත වෙනස් වෙන්න පුළුවන් කියන තේරුමත් එක කරුත් තමයි හිත පරිස්සම් කරගෙන දානෙ දෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් එහෙම ඉන්නේ දානය දෙන නමින් මාන්නය ඒ වගේම දෘෂ්ටි ආදී දේවල් සිතුවිලි පහළ වෙනවා. තරහ සිතුවිලි පහළ වෙනවා. දැන් සමහර ලාට මිනිස්සු මාන්නේ හින්දා ගහ බැන ගන්නටත් යනවා. ඒ දානේ දෙන අවස්ථාව. ඒ වෙවිලා දාන චේතනා නෙවෙයි. ඒවන් දානේ නමින් මාන්න චේතනා. ඒව ලෝභ සහගත සිතුවිලි මානේ පහළ වෙන. අන්න ඒ වගේ අවස්ථා පහළ වෙනවා. ඒක නිසා මහත්තයා ඕකේ අර මමය මාගේය කියන හිත එනකොට ඒක අකුසල සිතක් දාන gedara උනක්. ඊළඟට ඒක නැති වෙනවා නම් ඒක නැති වෙන්නේ කුසල සිතේ බලය නිසා తాවකාලිකයි. ආන්න ඒ කාරණේ ওই විදිහට තේරුම් ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. මේක පැහැදිලි වෙන්න ඇති කියලාත් මම හිතනවා. යමක් නැත්තම් අහන්නත් පුළුවන්. තේරුවන් සරණයි. පැහැදිලි නැතුව මම හිතුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ මෙතනදී අර
විරති තුනක් විතරක් තියෙන්නේ මොකද මේ කියන එකත් පැහැදිලි කරලා දෙන්න අර සම්මා වායාම සම්මා සති වාගේ දේවල් විරති නිවන්නේ කෙසේද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි තිරුවන් සරණයි. දැන් මෙහෙම තියෙන අපි වාහනයක් පදවනකොට ඒකේ මේ තියෙනවා බ්‍රේක් ජාති දෙකක්. ඒ තමයි එකක් තියෙනවා මේ සාමාන්‍යයෙන් තියෙන නෝමල් බ්‍රේක් එක, අනිත් එක තමයි මේ හෑන්ඩ් බ්‍රේක් කියලා එකක් තියෙනවා. එතකොට මේ හෑන්ඩ් බ්‍රේක් එකයි මේ සාමාන්‍ය නෝමල් ප්‍රෙෂන් බ්‍රේක් එක අතරින්ට වෙන බ්‍රේක් ජාතියක් නැහැ. එහෙම නැත්තම් එහෙම වා තියෙන්නේ මම අහලා තියෙන හැටියට මේ අඩු ගියර් එකකට දාලා ඇස්තේටරි ගහන්න නැතුව තියාගෙන ඉන්න එකයි කියලා. ගිහිල්ලා කොතරම් නවත්ති. දැන් මේ කෙලස් කියන ಜಾති මහත්තයා හිතට ඇවිල්ලා ඒ හිතේ කෙලස් පිරුණායින් පස්සේ මේ ඒ හිතේ කෙලස් පිරිලා පිරිලා ඒක සැර වැඩි වුණායින් පස්සේ ඕක ගලන්න පටන් ගන්නවා. උතුරලා යනවා. උතුරලා යන්නේ අපේ කටෙමුයි ඇඟෙමුයි. දැන් අපේ තමයි මොකක් හරි තරහක් එහෙම ආවයින් පස්සේ ඒ තරහා ඇති වුණාම හරි ලෝභයක් හරි ආවන් පස්සේ තදබල වෙලා ඊට පස්සේ මේ කෙලස් ටික එළියට පයින්නවා වචනේ හරහා. ඒ වෙලාවට තියෙන්න ඕන ඒක නවත්තා ගන්න වචනේ හරහා සිද්ධ වෙන ඒ වරද නවත්තා ගැනීමකට මොකක් හරි දෙයක් තියෙන්න බෑ. ඒ තියෙන දේ තමයි ඔය සම්මා වායාමයේ සම්මා මේ වාචාව කියන්නේ. ඊළඟට ඇති වෙන කෙලෙස් ටික මේ සාධකන එහෙම නැත්නම් පාරට පයින් එළියට පයින් ක්‍රමේ තමයි මේ ඇඟ අතපය එහෙම නැත්නම් ශරීරය මේකෙන් ලොකු වශයෙන් හෝ පොඩි වශයෙන් හෝ යන්න යන කෙලෙස් ටික එහෙම නැත්නම් ඒ ක්‍රියාශක්තිය එළියට පයින් ඉස්සර වෙලා නවත ගන්නට ශක්තියක් තියෙන ඒක නිසා ඇඟට එකක් තියෙනවා හිතට මේ වචනෙට එකක් තියෙනවා. ඊළඟට තියෙනවා මේ හිතේ කෙලෙස් වචනෙන් හරි ඇඟෙන් හරි පැනලා යන්නේ යම්කිසි කාරණයක් වෙන්න පුළුවන්. ජීවිතය රැක ගැනීම සම්බන්ධයෙන් ජීවිතයේ පවත්වා ගැනීම සම්බන්ධයෙන් වෙනවා නම් මේ ජීවිතය මේ කටයි මේ ඇඟයි දෙක තියෙන්නේ මේ ශරීරයේනේ මේ ජීවිතේනේ. ඒක නිසා මේ ජීවිතය පවත්වාගෙන යන්න ඕනනේ කණ්ඩ බොණ්ඩ කවන්ට පොවන්ට ඒ දෙන්න ඕනනේ. ඒ ක්‍රමයට ඒකත් සිද්ධ වෙන්න පුළුවන් යම්කිසි නොමනා ක්‍රමයකට. අන්න ඒක නිසා ඒකට තියෙනවා තවත් එකක් සම්මා ආජීවික මේ මේ මේක පවත්වාගෙන යන්න ඕන නිවැරදි විදිහකට. ඒක නිසා තමයි ඔය සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව කියලා ඔය චෛතසික ධර්ම තුනක් තියෙන. ඔය ටිකෙන් හොඳට පුළුවන් ඔය ස්ථාන තුන බේරගන්න. ඊට වඩා අවශ්‍ය නැති නිසා අවශ්‍ය නැති හින්දාත් ඒකක් තමයි මං හිතන හැටියට. අනිත් එක චිත්ත නියාමයේ හැටියට ධර්ම නියාමයේ හැටියට ඊට වඩා දෙයක් තිබිලා වැඩකුත් නැහැ. අනිත් එක සම්මා වායාමනේ ඔය අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කතා කරනකොට තමයි සම්මා වායාම සතිය කියලා කතා කරන්නේ. ඒ මාර්ගාංග හැටියට දැන් මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන චෛතසික ධර්ම තුනක්. ඒ චෛතසික ධර්ම තුන මේ කතා කරන මේ චෛතසික ලිස්ට් එකේ ඔය නමින්ම කතා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය සම්මා වාචා කම්මන්ත ආජීව කියලා. ඒක නිසා එතන කතා කරන්නේ මාර්ග අංග ධර්ම හැටියටයි. මේ මාර්ග අංග ධර්ම හැටියට කතා කරන මේවා ලෝකෝත්තර මාර්ග සිතට අනුකූලව කතා කරන හින්දා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලව කතා කරන හින්දා තමයි
ඔය සම්මා වායාම සති ඊළඟට සම්මා දිට්ඨිය ආදී දේවලුත් ඔකට අන්තර්ගත වෙලා තියෙනවා. ඒක නිසා චෛතසික ධර්ම හැටියට කතා කරනකොට තියෙන්නේ ධර්මතා තුනක් විතරයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ කි. ස්වාමීන් වහන්සේ හතරවෙනි ධ්‍යානයේදීත් පස්වෙනි ධ්‍යානයේදීත් එකම සිත් ස්වාමීන් වහන්සේ යෙදෙන්නේ ඒකවල අර සුඛ කියන දේ අයින් වෙනවා මේ අංගයක් හැටියට. ඒක නිසා එකම චෛතසිකයන් දී දෙන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සම්මත කරලා ගන්න. ධ්‍යානයක් ගත්තයින් පස්සේ ධ්‍යානයේ පළවෙනි ධ්‍යානයේට ගත්තන් පස්සේ අපි සලකා ගනිමු මොනවද මේ පහ කියලා. විතක්ක චෛතසිකේ එකයි. විචාරයේ ඒකට චෛතසිකයක් තියෙනවා. ප්‍රීතිය චෛතසිකයක් තිබෙනවා. සුඛය කියලා කියන්නේ වේදනා චෛතසිකයයි. එතනදී අර මේ වේදනා චෛතසිකය ප්‍රීතිය තියෙන හරියම සැපසහගත විදිහට එතනදී වැඩ කරනවා. එතකොට සුඛය කියලා කියන්නේ මොකද්ද? එක වෙලාවකට කියනවා මේ පස්සද්ධිය, ඊළඟට සුඛය කියලා සලකනවා එක වෙලාවක කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි. නමුත් මෙතනදි කතා කරන්නේ මොකද්ද? සැප වේදනාවින්ද වේදනා චෛසිකයයි. ඊළඟට පස්ස වේදන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන්නේ සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවයි. දැන් ඕක කැල ටික අඩුවගෙන විතක්ක ගිහිල්ලා විචාර ගිහිල්ලා ප්‍රීතියත් අයින් වෙලා හතරවෙනි එකට එනකොට එතනදී වේදනාව මේ තියෙනවා. වේදනාව සමාධියෙන් ඉපදිච්ච හින්දා සැපසහගතයි. ඊළඟට ඒ සැපසහගත ස්වභාවය අර ප්‍රීතිය අවශ්‍යම නැහැ. නමුත් ඒකේ තියෙන සෞම්‍ය ගතියක් එක තමයි පස්සේ වෙන්නේ මොකද්ද? කුසල චෛසික ටික තියෙනවනේ. ඊළඟට තියෙනවා ආරම්මණයේ තිබෙනවනේ පහදෙනව ගතිය සද්ධාව. ඊළඟට තියෙනවනේ හොඳට අද්වේෂ ගතිය තියෙනවනේ. ඒක නිසා එතන තියෙනවා වේදනාව සැපයක් හැටියට කටයුතු කරනවා. ඊළඟට තියෙනවා පස්වෙනි එකට යනකොට වෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ වේදනා චෛතසිකය ආරම්මණේ ඉඳලා 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 ඊට පස්සේ ඇති වෙන්නේ මොකද්ද? ඒක උපේක්ෂා සහගත වෙනවා ආරම්මණේ සම්බන්ධයෙන්. ඒ වගේම නිකාන්ති ගතිය නැතිලා. ආන්න ඒක නිසා තමයි ඒ ටිකම වේදනාව වෙනස් වීම නිසා උපේක්ඛා සති පාරිසුද්ධින් කියන හැටියට මේ කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතා වෙන් යුක්ත වෙච්ච පංචමධ්‍යානය කියලා. අරකෙන් කියන්නේ සුඛ ඒක හතරවෙනි එකේ කියන්නේ සුඛ ඒකාග්‍රතා. අනිත් එකෙන් කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතා වේදන අරමුණට සම්බන්ධව පවතිනා වූ වේදනා චෛතසිකයෙන් තමයි ඕක වෙනස් වෙන්නේ. ඒක නිසා ගාන එකයි චෛතසික ධර්ම සමූහය එකයි අරමුණට මේ හිත ප්‍රතිචාර දැක්වීමේ හැඩයෙන් මේ ඒකේ ගතිය වෙනස් වෙන හැරෙන් උපේක්ඛා වේදනා වෙනස් වෙන හැරෙන්ද මේ චෛතසික ගාන එකයි. තේරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න තියෙනවද? එහෙමත් නැත්නම් අපි ඊළඟ කොටසට යන්න පුළුවන් ස්වාමීන්. දැන් මං හිතනවා අපේ පින්වත් සෑම දිනාටම මේ කියලා දීපු ටික මේ ටිකෙන් අභිධර්මයේ කියලා කියන්නේ තියෙන ලොකු පරාසයක්, ලොකු මේ වැඩක්. ඉතින් මේ විදිහට ටික හිතලා මෙනෙහි කරලා ඉතින් මේ යම්කිසි දැනුමක් හදාගන්න ඇතේ කියලා මම මගේ විශ්වාසයක් තියෙනවා. දැන් අද මම කැමති කියලා දෙන්න මේ ලෝකෝත්තර සිත්වල චෛතසික ධර්ම ටික කියලා දෙන්න ඕනේ. ඊට ඉස්සර වෙලා මම මේ තව එක්කාසුවක් කරන්න කැමති. ඒ තමයි දැන් අපි මේ දක්වාම කතා කර කර ආවා
සිත් 89ක් පිළිබඳව චෛතසික 52ක් පිළිබඳව සහ ඒකේ ඒ සිත් සහ චෛතසික ක්‍රියා කරන හැටි අපි අහලා තියෙනවා මේ අනුරාධපුරයේ රුවන්වැලි සෑය හැදුවේ මේ දුටුගැමුණු රජතුමාය කියලා අහලා තියෙනවනේ මේ දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හැදුවා කියලා එක තියෙනවා අනිත් එක දුටුගැමුණු රජතුමාට ඒක සම්පූර්ණ කරගන්න බැරි වෙලා අනිත් මැති ඇමතිවරු එහිලා සුදු රෙදි වලින් චෛත්‍ය සම්පූර්ණයි වගේ හදලා මරණාසන්න අවස්ථාවේදී පෙන්නවා කියලා තව කතාවක් තියෙනවා හැබැයි අපි පොදු වශයෙන් ගන්නවා මේ අහලා තියෙනවා දුටුගැමුණු රජතුමා තමයි ඔය ස්වර්ණමාලි චෛත්‍ය රාජයන් වහන්සේ හැදුවේ කියලා මේ දුටුගැමුණු රජුරෝ මේසන් බාස් කෙනෙක් නෙවෙයි දුටුගැමුණු රජුරෝ මේක හැදුවේ ඒ අණෙන් ඒ රජතුමාගේ ප්‍රධානත්වයෙන් රටවැසියෝ මේසන් බාස්ලා මැති ඇමතිවරු තමයි ඕක ක්‍රියාකාරී හැටියට. නමුත් ඒකේ ප්‍රධාන එක්කෙනා තමයි දුටුගැමුණු රජතුමා. අපි මේ අනිත් අය ගැන කතා කරන්නේ නැහැ. ඕකට මේ මැටි පිටක් තිබේ ගඩොල් කැපුවේ ගැන කතා කරන්නේ නැහැ. දැන් මේ දුටුගැමුණු රජතුමා කියපු ගමන් ඔක්කොම අනිත් අයත් ඒකේ ඈඳිලා සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් මේ ওই විදිහනේ හැටි. ඔක බැලුවම පස්සේ අපේ හිත හැම එකක්ම මේ අපේ හිත හැම එකක්ම ප්‍රධානයි චෛතසික ධර්ම අප්‍රධානයි චෛතසික ධර්ම අප්‍රධාන වුණාට සිතට සිත ප්‍රධාන වුණාට සිතට ක්‍රියා කිරීමට චෛතසික ධර්මයන්ගේ උපකාරය නැතුව බෑ දැන් රටවැසියාගේ මේසන් බාස්ලාගේ උදව් උපකාර නැතුව දුටුගැමුණු රජතුමා රටේ නායකයා වුණාට ඒක හදන්න බෑ මිනිස්සු හිටියට රජුරු නැත්තම් කරන්න බෑ ඒක නිසා මේ සිත්වල ඔය 89ක් තියෙන සිත්වල මේ ඔය චෛතසික ධර්මත් එක්ක එකසුණායින් පස්සේ එක එක හිතක් ඒ විලාවට කරන වැඩක් තියෙනවා ඔය සිත් 89න් සමහර සිත් වැඩ එකක් විතර කරලා දාන කරන්න පුළුවන්කම තියෙන්නේ එකයි සමහර සිත් තියෙනවා වැඩ දෙකක් කරන්න පුළුවන් සමහර සිත් තියෙනවා වැඩ තුනක් කරන්න පුළුවන් සමහර සිත් තියෙනවා වැඩ පහක් කරන්න පුළුවන් හතරක් කරන්න පුළුවන් ඔය විදිහට එක එක මේ හිත වලින් වැඩ කරන්න පුළුවන් කටයුතු ටිකක් තියෙනවා. චෛතසික වලත් තිබෙනවා එක එක වෙන වෙන කටයුතු කරන්න පුළුවන් ගැති. නමුත් මෙතන කතා කරන්නේ ඒ සිත් වලින් සිදු කරන්නා වූ චෛතසික උදව්වත් අරගෙන චෛතසික උපකාරයක් සහායෝගතාවයක් අරගෙන සිත් වලින් කරන වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ වැඩ ටික මම මේ වෙලාවේදී කෙටිය මතක් කරන්න. සිත් වලින් සිදු කරන කෘත්‍ය කටයුතු වැඩ එහෙම නැත්නම් ක්‍රියාවල් තියෙනවා 14ක්. කෘත්‍ය 14ක් තිබෙනවා. ඒ කෘත්‍ය 14 වැඩ කටයුතු 14 ක්‍රියා 14 මෙන්න මේ විදිහට ඔය 89ම අපි හොයා ගන්න ඕනේ. මේක කරන්න කොයි එක්කිනාද මේක කරන්නේ කොයි එක්කිනාද කියලා. අපි මේක දැනගනිමු මේ කටයුතු 14 මොකක්දයි කියලා. පළවෙනි කටයුත්ත අපිට ඉස්සර වෙලාම මේ ලෝකේ උපදිනකොට මේ ඉස්සර වෙලාම ඇති වුණේ මොකද්ද?
प्रतिसंधि कृत्य सिद्ध करना हितक प्रतिसंधि कृत्य सिद्ध करना वो हित पहल वेच्च हिंद तमाय प्रतिसंधि कृत्य ए हित कर पुहिंद तमाय अपि इपदुने में मनुष्य लोके ඊළඟට දැන් ඉපදිච්ච දවසේ ඉඳලා නොමරි වෙයි ඉන්නවා ඒක නිසා දැන් මේ හිත වලින් කරනවා මොකද්ද පළවෙනි එක තමයි ප්‍රතිසන්ධි ක්‍රියාව එහෙම නැත්නම් ප්‍රතිසන්ධිය ලබා දෙන කටයුත්ත දෙක භවාංගය සිද්ධ කරන භවාංග කටයුත්ත සිද්ධ කරනවා දෙවෙනි වැඩේ තුන සමහර සිත් තියෙනවා ආවර්ජන කෘත්‍ය සිද්ධ කරනවා සමහර සිත් තියෙනවා දර්ශන කෘත්‍ය දැකීමේ වැඩේ සමහර සිත් තියෙනවා ඇහිීමේ වැඩේ ශ්‍රවණ වැඩේ ශ්‍රවණ කෘත්‍ය සමහරයේ සිත් තියෙනවා ආග්‍රහණ කරන වැඩේ සමහර සිත් තියෙනවා ඒකින් කරන්න පුළුවන් රස විඳින එක විතරයි සමහර සිත් තියෙනවා ස්පර්ශේ විතරයි සමහර සිත් තියෙනවා සම්පටිච්චන කෘත්‍ය සමහර සිත් තියෙන සම්තිරණ කෘත්‍ය කරනවා ඊළඟට තියෙනවා ඔත්තපන කෘත්‍ය කියලා ඊළඟට සමහර සිත් තියෙනවා ජවන කෘත්‍ය කියලා කියන්නේ සමහර සිත් තියෙනවා තදාරම්මන කෘත්‍ය අනිත් එක තමයි අවසාන චුති කෘත්‍ය ඔය විදිහට මේ සිත් වලින් කෙරෙන සම්පූර්ණ 89ම ගත්තම සාමූහිකව මේ වගේ කෙරෙන්න තියෙන වැඩ කටයුතු තියෙන්නේ 14යි ප්‍රතිසන්ධිය හරි ප්‍රතිසන්ධිය ප්‍රතිසන්ධි වැඩි භවංග වැඩි ආවර්ජන වැඩි දර්ශනය කරන වැඩි ශ්‍රවණය කිරීමේ වැඩි ආග්‍රහණය කිරීමේ වැඩි රස විඳීමේ වැඩි ස්පර්ශ වීමේ වැඩි ඊළඟට සම්පටිච්ඡන වැඩි සම්තිර්ණ වැඩි වොත්තපන වැඩි ජවන වැඩි තදාරම්මන වැඩි සහ චුති මේ කියන වැඩි දැන් එතකොට වැඩ කටයුතු කෘත්‍ය ධර්ම 14ක් තියෙනවා මේ කෘත්‍ය ධර්ම වලින් පළවෙනි එක මොකද්ද එක භවයකදී එක කෙනෙකුට සතියෙකුට පුජ්‍යරයට ප්‍රතිසන්ධිය ඇති කරගන්න හේතු නැති එතකොට ඉස්සර වෙලාම ප්‍රතිසන්ධිය ඇති වෙන හිත තමයි ප්‍රතිසන්ධිය ඇති කරන්නේ එතකොට මේ මනුස්සයෙකුට එක සත්‍යයකට එක ජීවිතයකට ඇති වෙන ප්‍රතිසන්ධි සිත් එකයි කොච්චර ප්‍රතිසන්ධි සිත් ප්‍රතිසන්ධි හදන්න සිත් තිබුණත් ඒ වෙලාවට කරන්නේ එකයි ඊළඟට චුතියත් හදනවා යම් සිතකි දැන් ඉපදෙච්ච වෙලාවෙ ඉඳලා චුතිය සිද්ධ වෙන කල්ම අපි හිතමු මේ මනුස්සයා අපි හිතමු මෙහෙම දැන් ළමයෙක් ඉපදිලා ඒ ළමයා මව් කුසේ ඉඳලා ඉපදිච්ච ගමන් මැරෙනවා කියලා කියමු. එහෙම වෙනවනේ ලෝකේ. එතකොට මේ ළම මේ මිනිස්සෙක්නේ අවුරුද්දක් මාස 10ක් 11ක් හිටියේ කිමුකෝ. එතකොට දැන් මෙයා ඉස්සර වෙලා මව් කුසේ උපදිනකොට ආරම්භක හිත ප්‍රතිසන්දිහිත ඊට පස්සේ ඉපදিলা සතියන් හැමාරින් නැති වුණා ඒ චුති මේක ඇතුළත ඉන්නකොට මෙයාට වැඩියෙන්ම පහළ වෙලා තියෙන්නේ මොනවද වැඩියෙන්ම පහළ වෙලා තියෙන්නේ භවංග සිත් සමහර වෙලාවට එයාට දර්ශන කෘත්‍ය කියන්නේ දර්ශන කෘත්‍ය සිද්ධ වෙන්න බෑ ඇහැ නෑනේ ශ්‍රවණ කෘත්‍ය සිද්ධ වෙන්නත් කාලේ නෑ ඒත් මේ කන හැදිලා වැටෙනකල් ඒක සිද්ධ වෙන්නේ නැහනේ. එතකොට ග්‍රහණේ වැන්නේ නාසය හැදෙනකයි ඉන්න එපායි. හැබැයි වැඩිපුරම යට දැන් මෙන්න මේක. මව්ගේ කුසේ තිබෙන්නා වූ උණුහුම් ගතිය, රළු ගතිය, සෞම්‍ය ගතිය, ඊට පස්සේ තෙරපෙන ගතිය දැනෙනවා. එතකොට ඒ දැනෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ කුමකින්ද? කාය ප්‍රසාදේ. මේ කියන්නේ ස්පර්ශන කෘත්‍යනේ. එහෙම නැත්තම් එහේ මේ ළමයා මේ ඔහේ භවංගගත වෙලා කියනවා නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? එයාගේ හිත භවංගයේ එල්ලලා ඉන්නවා. දැන් එතකොට ප්‍රතිසන්ධි
ඒ තරම් වෙලාවක් කෙනෙක් තත්කාල සිද්ධ වෙන එකක් එක සිතයි. ඊළඟට චුති එක සිතයි. මේ අතර වාරිදී මෙයාට වැඩිපුරම ඇති වෙන්නේ මොකද්ද? භවං සිත්. අපි හිතමු වැඩෙන මිනිස්යාගෙත් වැඩිපුරම අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? භවංග සිත්. ප්‍රතිසන්දිය තුනෙන් පස්සේ භවංග සිත්. අනිත් ඒවා ඔක්කොම ක්‍රියාත්මක වෙන සිත්. දැන් මේ අපි හිතමු මෙහෙම, දැන් අපි ඇහැරලා බැලුවන් පස්සේ අහනවා, බලනවා, ගඳ සුවඳ දැනගන්නවා, ස්පර්ශ වෙනවා, හිතනවා, ඔය වගේ ගත්තන් පස්සේ මේ ඒ වගේ මාරු වෙවි නියන්නේ. නමුත් භවංග කියන ඒවා මාරු වෙවි යන ඒවා නෙවෙයි. ඒවා වැඩිපුර. එතකොට මනුෂ්‍යත්ව సంతානේ බහුලවම වැඩ කරන සිත් තමයි භවංග සිත්. ඊළඟට තියෙනවා මේ භවංග සිත් දරුණයන් පස්සෝ ය අපි ඉස්සරහදී කතා කරන සිත් චිත්ත වීති කියලා જાතියක්. ඒ වගේ වැඩ කරනවා මේ ජවන් කියලා જાතියක්. එතකොට සත්ව సంతානයක මේ භවංග සිත් දරුණයන් පස්සේ තවත් පහළ වෙනවා නම් සිත් ඒ ඔක්කොම භවං මේ ජවන සිත්. ඔය මං මතක ඇති මං ඉස්සෙල්ලා කිව්වා මේ ජවන් සිත් කියලා જાතියක් තිබෙනවා. ඒ තමයි ඔය අකුසල් සිත්, ඊට පස්සේ කුසල් සිත්, මේවා ජවන් වශයෙන් වැඩ කරන දේවල්. සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණව ඊළඟට ඔය ධ්‍යාන සිත් ඒවා ජවන් සිත්. ඊළඟට අරූපාවචර සිත් ජවන් සිත්. ඊළඟට ලෝකෝත්තර ඒවා ජවන් සිත්. එතකොට මේ විදිහට ප්‍රතිසන්ධි කෘත්‍ය සමහරව කරනවා, භවං කෘත්‍ය කරනවා. මේකෙන් මෙන්න මෙහෙම එකක් තේරුම් ගන්න එක හොඳයි. ඇත්තට ප්‍රතිසන්ධි ක්‍රියාව සිද්ධ කරන සිත් කීයක් තියෙනවද ඔය මේ සිත් 89 අස්සේ ප්‍රතිසන්ධියක් අපිට හදා දෙවන, ඒ කියන්නේ ජනකයක් අපිට කොතෙන්ද හරි ගිහිල්ලා මේ සතර පායේ හරි මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි කොහේ හරි අපිට ඉස්සර වෙලාම එතෙන්ට ගිහිල්ලා ලෑන් කරන්නට ලැබෙන සිත් කීයක් තියෙනවද කියලා දැනගෙන තියෙන එක හොඳයි අපේ මේ පිංවතුන්. ඒ කියන්නේ ඒක වටිනවා. මතක ඇති අහේතුක සිත් ගොඩි 18 සිත් දෙකක් තිබුණා, උපේක්ෂා සහගත සම්තිර්ණ සිත් දෙක කියලා. කුසල සම්තිර්ණේ එකක්, අකුසල සම්තිර්ණේ එකක්. ඔය දෙක ප්‍රතිසන්ධි වැඩේ කරන මේ සිත් දෙකක්. ඕක මතක තියාගන්න. ඊළඟට මතක ඇති කිව්ව කාමාවචර ඔය විපාක සිත් 8ක් තියෙනවනේ. ඒ විපාක සිත් 8 ප්‍රතිසන්ධි හදලා දෙනවා. හොඳ පින් කරයින් පස්සේ ඔය සිත් 8න් එකකින් තමයි අපි ගිහිල්ලා උපදින්නේ දිව්‍ය ලෝකාදි තැන්වල. එහෙම නැත්නම් මනුස්ස ලෝකේ. එතකොට ඒ කාමාවචර විපාක සිත් 8ට පුළුවන් ප්‍රතිසන්ධි හදලා දෙන්න. එතකොට දැන් කීයක් වෙනවද? අර 2යි 10යි. ඊළඟට තියෙනවා රූපාවචර විපාක සිත් 5ක්. අරූපාවචර විපාක සිත් 4ක්. එතකොට තියෙනවන කීයද? 9යි. දැන් බලන්න කීයක් වෙනවද කියලා. ඔක්කොම 19ක් වෙනවා. රූපාවචර විපාක සිත් වලින් තමයි අපි බ්‍රහ්ම ලෝකේ උපදින්නේ. ධ්‍යාන තිබුණොත් අරූපාවචර විපාක සිත් වලින් තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදින්නේ. ඒ තිබුණොත්. එතකොට මෙන්න මේ කියනා වූ සිත් 19ට තියෙනවා මේ සිත් 19ට තියෙනවා ශක්තියක්. මොකද්ද ශක්තිය? ඒ එක වෙලාවක නෙමෙයි, එකක් මේ දැන් මේ අපි කුසල් වඩලා තියෙනවානේ. අකුසල් කුසල් ඊළඟට භාවනා කරලා තියෙනවා. මේ ඔක්කොම අපේ ගාව තියෙනවා කියමුකෝ. අපි මැරෙන්න අපි ඊළඟට ගිහිල්ලා උපදින්නේ ඔය බ්‍රහ්ම ලෝකේ කොතරහරි එක තැනකනේ. එතකොට
මේ අපේ හිතේ පහළ වෙලා තිබෙන මේ අකුසල් කුසල් ධ්‍යාන අර වගේ මේ වගේ චුත වෙන අවස්ථාවදී අපිට පිහිට වෙන්නේ එකම එක චුත වෙනකොට විපාක සිතක් විතරයි. ඒ විපාක සිත් අපි 19ක් තියෙනවා කියලා 19න් 18ක් අක්‍රියාත්මකයි එකක් ඉස්සරහට එන. එතකොට මෙන්න ජනකය හදලා දෙන ප්‍රතිසන්දිය හදලා දෙන සිත් කීයක් තියෙනවද? 19ක් තියෙනවා. ඒ 19 දෙනාට කරන්න පුළුවන් වැඩ තුනක්. එකක් තමයි ප්‍රතිසන්දි ක්‍රියාව කරන්නත් පුළුවන්, ඒ හිතම භවාංග ක්‍රියාව සිද්ධ කරනවා, චුති ක්‍රියාව සිද්ධ කරනවා. දැන් මේ කියන්නා වූ 19 දෙනා දැන් ජනකය හදලා දෙන ක්‍රියාව තමයි ජනකය හදලා දෙනවා, භවාංග ක්‍රියාව හදලා දෙනවා, චුති ක්‍රියාව හදලා දෙනවා. මෙන්න මේක එක මේ කාරණය. ඊළඟට කිව්වා මේක වැඩ තුනක් කරනවානේ. ඊළඟට කිව්වා ආවර්ජන කෘත්‍ය කරනවායි කියලා. ආවර්ජන ඒ කියන්නේ අපේ මූල හිත, මූල චිත්තය බිඳිලා, ඒ කියන්නේ භවාංග සිත බිඳිලා දැන් එළියට ඒක මේ වෙනස් වෙලා ඉඳිපාය. දකින්ත හරි බලන්ත හරි අහන්ත හරි මොහකට හරි හිතන්ත හරි එන්නෙපාය. එතකොට එකක් එනවා පංචද්වාරාවර්ජන කියලා. ඒකෙන් උත්කරන්නේ මොකද්ද? ආවර්ජන වැඩි. අනිත් එක කරනවා මනෝද්වාරාවර්ජන කියලා. ඒකෙන් කරන්නේත් ආවර්ජන වැඩි. මේ ආවර්ජනය කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ ඉල්ලී තිබෙන්නා වූ අරමුණු පැත්තට හරි මනෝද්වාරික ආරම්මණයකට හරි හිත හරවන එක විතරයි. ඒක නිසා එතනින් එහාට ඒකට වැඩක් කරන්න බෑ. ඒක නිසා ආවර්ජන වැඩි කරන සිත් තියෙනවා දෙකක්. ඒ තමයි අහේතුක සිත්වල තියෙනවා පංචද්වාරාවර්ජන සිත, මනෝද්වාරාවර්ජන සිත කියලා. එහෙමකත් තියෙනවා. තව ඔය මනෝද්වාරාවචන හිතේ තව එකක් කරනවා. අර මේ වොත්තපන කියලා එකක් තියෙන අරමුණ තීරණය කරන ගතියක්, ඒකත් ඒකෙන්ම සිද්ධ කරනවා. දැන් තව හිතක් තිබෙනවා අහේතුක සිත්වල. සිත් දෙකක් තිබෙනවා. එකේ කුසල අකුසල කියලා. මේ ඒකේ තියෙනවා චක්කු විඥාන සිත කියලා. ඒ චක්කු විඥාන සිතින් තමයි මේ වර්ණය ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙන එක, වෙන එකකට බෑ. එතකොට සෝත විඥාන ක්‍රියාව සිද්ධ කරන්නේ ඒ හිතින් විතරයි. එහෙම නැත්නම් ග්‍රහණය දැනගන්නා ග්‍රහණ කෘත්‍යයේ අර මේ ගහන විඥාන සිතින් විතරයි. රස විඳීමේ කෘත්‍යය කරන්නේ දිවහා විඥානෙන් විතරයි. ඊළඟට ස්පර්ශන කෘත්‍යය කරන්නේ අර කාය විඥාණයෙන් විතරයි. ඔය විදිහට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ සිත්තරින් ඒ අදාළ වැඩේ කරන වැරෙන්ට ඊට වඩා දෙයක් එකට කරන්න බෑ. දැන් එතකොට අපි දැනගන්න ඕනේ කීයක්ද? 14ක්. ප්‍රතිසන්ධි ක්‍රියාව සිද්ධ කරනවා, භවාංග ක්‍රියාව සිද්ධ කරනවා, ආවර්ජන ක්‍රියාව සිද්ධ කරනවා, දර්ශන ශ්‍රවණ ආග්‍රහණ රස මේ රස විඳීම ක්‍රියාව, ස්පර්ශ ක්‍රියාව. දැන් තව එකක් තියෙනවා සම්පටිච්ඡන කියලා. සම්පටිච්ඡනයක් තියෙනවා. ඒකත් අපි කියමු මේකේ එකක් වැඩිපුර තියෙනවා. මේ දැන් ඔය ටිකත් උහුම තේරුම් අරගෙන මෙන්න මේක අහන්න. දැන් අකුසල් සිත් තියෙනවා කියන්නේ 12ක්. ඔය අකුසල් සිත් 12යි අර රහතන් වහන්සේලාට සිනා පහළ වෙන සිතක් තියෙනවා කියනවනේ. ඒකයි ඊළඟට සෝබන සිත් තියෙනවා කිව්වනේ අපි 8ක්. ඊට පස්සේ රහතන් වහන්සේලාට ඒක ක්‍රියා වෙනවා කිව්වනේ. ඒ වගේ මහග්ගත කුසල්, ඒ කියන්නේ රූපාවචර කුසල් සිත් 5ක්, අරූපාවචර මේ
රූපාවචර විපාක තියෙනවා මේ ක්‍රියා තියෙනවා පහක්. ඊළඟට මහග්ගත තව තියෙනවා රූපාවචර ධානවලට අනුකූලව ඒවා අනිත් ලෝකෝත්තර සිත් අටක් ගත්තාන් පස්සේ උතන තියෙනවා මේ ඔක්කොම සිත් වශයෙන් ගත්තාන් පස්සේ තියෙනවා 55ක් විතර. ඌවාට කියනවා ජවන් සිත් කියලා. ඌවට කියනවා ජවන් සිත් කියලා. එතකොට මේ ජවන් සිත් වලින් කරන්නේ ජවන කෘත්‍ය විතරයි. මේක මතක තියාගන්න මේ ජවන වැඩි කියන එක ඒක මේ චිත්ත වීති පිළිබඳව කතා කරනකොට අපිට දැනගන්න පුළුවන්. මම මෙතනදී මීට මතක් කරන්නේ අදට මේක ඔක්කොම කරන්න බැරි වෙනවාද වැඩ කටයුතු 14ක් කෙරෙන්න ඕනේ මේ ලෝකය සම්පූර්ණ ගත්තයින් පස්සේ ඒ වැඩ කටයුතු 14 කෙරෙන්නේ මේ සිත් වලින් සිත් 89න් ඒ 89 ගත්තයින් පස්සේ සමහර සිත් වලින් වැඩ කටයුතු තුනක් සිද්ධ කරනවා සමහර ඒ වගේ එකක් සිද්ධ වෙනවා සමහර ඒ වගේ දෙකක් සිද්ධ වෙනවා වැඩිම ගාණේ වෙන්නේ පහක් සිද්ධ වෙනවා ඉතින් මම මේ වෙලාවේදී මෙන්න මේ ටික කියලා මේ වෙලාවේදී මේක පොඩ්ඩක් නතර කරනවා අද මේ කියපු කරුණු වලටත් අනුකූල යංකසි තීරුම් ගන්නට අහන්න මොන හරි තියෙනවා නම් ඒකත් අහන්න මං කෙටියෙන් අවස්ථාව සලස්සා දෙනවා කාල වේලාවත් ඉක්මන යන හින්දා අපි මේ ඉතිරි කාලේ පාවිච්චියට ගනිමු මේ ක්‍රියා සම්බන්ධයෙන් එහෙම නැත්නම් සිතුවිලි වලින් සිද්ධ වෙන වැඩ කිරීම වැඩ කෙරෙන තාලේ කොහොමද කියලා දැන ගැනීමට දැන් මම මේකේ සම්පූර්ණ කිව්වේ නෑ බොහොම කෙටියෙන් තමයි කිව්වේ මේක තව වතාවක් අපිට දීර්ඝව සාකච්ඡා කරන්න කියලා දෙන්න සිද්ධ වෙනවා හොඳයි මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට ප්‍රශ්න අහන්න අවස්ථාව සලසා දෙනවා එහෙනම් කවුරුත් යමක් දැනගන්න තියෙනවා නම් අහන්න පුළුවන් තෙරුවන් සරණයි අනුසරයි ස්වාමීන් වහන්සේ එතකොට අර සෞන්දර්ය සාකච්ඡාවේදී අපි කතා කරනකොට ස්වාමීන් වහන්සේ කිව්වා භවංග හිතක චෛතසිකයේදීමක් වෙන්නේ නැහැ කියන එක දැන් මෙතනදී සිත් 19ක් භවංග කෘත්‍ය කරනවායි කියලා තියෙනවා මම ඊට පස්සෙත් සමහර පොත්වල විස්තර පොඩ්ඩක් දැනගද්දී තිබ්බා ඒ භවංග හිත භවංග කෘත්‍ය කරන සිත් 19 අඩුම චෛතසික ගාන යෙදෙන හිත තම කියලා තියෙනවා මේ අහේතුක පටසන්ස්තේ අර අන්‍ය සමාන චෛතසික 10ක් යෙදෙන හිතක් ගන්න විතරක් සඳහන් වෙලා තියෙනවා ඒකේ විතරක් චෛතසික 10ක් යෙදෙලා තියෙනවා කියලා කියනවා භවං කෘත්‍ය කරන අනිත් ඒවා චෛතසික යෙදීමක් ගැන කියනවා එතනත් ධර්ම ප්‍රදීපික මේ අභිධර්ම ප්‍රදීපික කියන පොතේත් කියලා තියෙනවා ඒකෙත් භවංග හිතේ සිද්ධාහනමයක් ගැන කියලා තියෙනවා ඒ සිද්ධාහනමේ අඩුම චෛතසික යෙදෙන ගාන 10ක් කියලා එහෙම සඳහන වෙලා තියෙන ස්වාමීන් වහන්සේ ඒ කොහොමද අපි එතකොට ඒක තේරුම් ගන්න කියන එක මට ආයෙත් පැටලුණා කරුණායි පොඩ්ඩක් කියලා දෙන්න ස්වාමීන් වහන්සේ මේ සමහර ස්වාමීන් වහන්සේලාගේ මතයක් තියෙන භවංග සිත්වල චෛතසික ධර්ම තියෙනවා කියලා. හැබැයි ඒක විශේෂ වශයෙන්ම මෙහෙමයි තේරුම් ගන්න ඕනේ වෙන්නේ. දැන් වැඩිපුරම යම්කිසි හිතක වැඩිපුරම වැඩ කරනවා නම් චෛතසික ධර්ම කාම සෝභන චෛතසික ධර්ම තමයි වැඩ කරන්නේ. සෝබන සිත්තල ඒකේ වැඩිපුරම තියෙන්නේ 35 කට 34 යැත 38 කට 34 යැත වශයෙන් යෙදෙන්නේ. අඩුවෙන්ම යෙදෙනවා නම් යෙදෙන්නේ 7යි. ඒ 7 තමයි සර්වචිත්ත සාධාරණ චෛතසික ධර්ම 7. ඒක යෙදෙන්නේ ඔය චක්කු විඤ්ඤා අහේතුක සිතර තිබෙන්නා වූ චක්කු විඤ්ඤාන සෝත ගාන දිවහා කාය කියන මේ වගේ මේ ප්‍රතිසන්දී අවස්ථාවේදී
ප්‍රතිසන්ධි ක්‍රියාව කියලා කියනකොට ඒ ප්‍රතිසන්ධිය ප්‍රතිසන්ධිය දෙන හිතේ ක්‍රියාත්මක වීම වශයෙන් තිබෙනවා චෛතසික ධර්ම සමූහයකට සමූහයක් වැඩ කරනවා භවංගය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා භවංගය කියලා කියන එකේ චෛතසික ඇතුව නැතුව නෙවෙයි ඒකෙ තිබෙන්නේ අර හිත එහෙම නැත්තම් මේ ගතිය ආරම්මනේ ඒක එක විදියකටම පවතින එකක් ඔය ප්‍රශ්නේ එනවා යම්කිසි වෙලාවක මේක කියන එකත් හොඳයිද නැතිද කියලා නමුත් තේරුම් ගැනීමට කියන්නම් ඔය ධ්‍යාන කතාවක් කරනවනේ අපි පළවෙනි ධ්‍යානේ දෙවෙනි ධ්‍යානේ තුන්වෙනි ධ්‍යානේ කියලා ඔය ධ්‍යාන වල තියෙනවා මේ පළවෙනි ධ්‍යානයෙන් කරනවා විතර්කය විචාරය කියලා දෙකක් ඒ විතක්කයයි විචාරයයි දෙක ඇත්ත වශයෙන්ම තුන්වෙනි ධ්‍යානෙන් එහාට නැති වෙනවා අපි මේ සාමාන්‍ය ලෝකයේ වුණත් වැඩ කරනකොට විතක්ක විචාර අවශ්‍යයි ඔය විතර්කයෙන් කරන්නේ හිත අල්ලවල දානවා හරවල දානවා වැඩියෙන් අල්ලවල යොමු කරනවා ආරමුණට විචාරයෙන් කරන්නේ ඒකේ හසුරුවන කියන එකයි දැන් එතකොට අරමුණක හිත හසුරුවනකොට විතක්කයයි විචාරයයි දෙක තියෙන්න ඕනේනේ එතකොට විතක්කයයි විචාරයයි දෙක නැතුණයින් පස්සේ තුන්වෙනි ධ්‍යානෙන් එහාට කවුද මොක මොන ධර්මයේද ඒ අරමුණ හිතට අල්ලවල දෙන්නේ ඒකෙදි විසිද්ධ වෙන්නේ මොකද්ද විතක්කයයි විචාරයයි තියෙන තාක්කල් මේ ඒ අරමුණට හිත ගොඩ කරලා දෙනවා හැබැයි එහෙම ඉඳලා ඉඳලා පුරුදු වුණයින් පස්සේ ඒ විතර්කයයි විචාරයයි දෙක කරපු වැඩේ හිත බාර ගන්නවා ඒක නිසා හිතට පුරුදු වුණාන් පස්සේ තවත් තියෙනයි චෛතසික ධර්ම ඒක නිසා ඒ විඥාන ශක්තිය බාර ගන්නවා ඒ හිති වැඩි. එතකොට විතක්ක ਵਿਚාර අවශ්‍ය නැහැ. ප්‍රතිසන්ධිය යන අවස්ථාවේදී ප්‍රතිසන්ධිය අවස්ථාවේදී මේ කතා කරන්නේ චෛතසික ධර්ම නෙවෙයි සිතයි. එතකොට මේ ප්‍රතිසන්ධිය වෙන අවස්ථාවේදී හිත යංකෂ ආරම්මණයක අහු කර ගන්නවා. ඒ අහුණයින් පස්සේ ඒක ඒ වැඩේ කරලා ඉවරනාට පස්සේ ඒ මූල විඥාන ගතිය අර ආරම්මණේ ඒකාත්මී වෙනවා ඒකට චෛතසික අවශ්‍ය නැහැ කියලා තමයි ඔය සමහර අවස්ථාවලදී කියන්නේ සමහර ස්වාමින්වහන්සේලාගේ පිළිගැනීමක් තියෙනවා ඒක අඩුතරමේ කීපයක් හරි ඇති කියලා එහෙම කිව්වොත් එහෙම සරුවචිත්ත සාධාරණ හද විතරයි යන්නේ ඒක නිසා මේ භවංග සිතට චෛතසික යෙදෙනවයි කියලා ගණනක් කියන්නේ නැහැ. සමහර තැන්වල විතරක් ඔය පොඩි මේ මතු කිරීමක් තියෙනවා. හැබැයි අර විතක්ක විචාර දෙක නැතුව විඥාණයට ආරම්මණයේ වැඩ කරන්න පුළුවන් වගේ අනිත් එක භවංගය කියන එක ඇවිල්ලා මහා ලොකු වැඩකරණයක් නෙමෙයි. ඒක එකම එක සලකුණක්. එකම එක සලකුණකට සම්බන්ධ වෙලා පැවතීම විතරයි තියෙන්නේ. ඒක නිසා තමයි ඒ භවංග ක්‍රියාවේදී හිතේ වැඩේ කරනවා ඒකට පුළුවන් ශක්තිය තියෙනවා මූල හිතක් හැටියට කියනවා. ඒක නිසා තමයි චෛතසික සමාර්ථයෙන් ගණන් ගන්න නැත්තේ. ඔය දිහයි තියෙන්නේ. මොම්පින් ස්වාමීන් වහන්සේ ඒකෙදි මම පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙදි අද පුද්ගල නානත්වය මම හිතන් හිටියේ ඔය භවංග හිතේ වෙනස් වීම උඩ තමයි පුද්ගල නානත්වය ප්‍රඥා චරිතයක් හෝ බුද්ධිමය චරිතයක් හෝ මේ ශ්‍රද්ධාවන්ත චරිතයක් හෝ කියන ඒ චරිතවල තීරණය වෙන්නේ ඔය මේ භවංග හිතත් චුතිය මේ ප්‍රතිසන්ධි හිතත් එක්කම ඇති වෙන භවංග හිතේ තියෙන ඒ ස්වභාවයක් හින්දා එන්නේ තියෙන. නැත්නම් අපි දැන් උපතින්ම සමහර අය ඉන්නවා ඒ එකම බුද්ධි මට්ටමක් තියෙන එකම අර ක්‍රීඩා විලාශයන් තියෙන ඒ වගේ ගතියක් ඇති වෙන්නේ මං හිතන් හිතේ ඉතින් අර ඒ භවංග හිතේ තියෙන මේ
මේකත් එක්ක ගති ලක්ෂණ එක්ක වෙන්න ඇති කියන එක. ඒකයි ස්වාමීන් වහන්සේ මම නැවත නැවතත් ඇහුවේ ඒක ඒ පුද්ගල නාමත්වය තියෙන්නේ භවන් හිතෙත් එක්ක තියෙන සම්බන්ධකමක් එක්කමද කියන එක පොඩ්ඩක් තව විස්තර කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එන්න ඒක හරි. ඒ මහත්තයා ඒ හිතන පුද්ගල නානත්තේ තියෙන්නේ ඒ භවංග හිතේ ප්‍රතිසන්දිය දෙන්නේ පුජ්‍ය නානත්තේ හදාගෙනනේ. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. එතකොට අපි හිතමු දැන් මෙහෙම දැන් මේ සිත් 19ක් කිව්වනේ. මිනිස්සු 19 දෙනෙක් උපදිනවා. දැන් මේ මිනිස්සු 19 දෙනා මේකෙන් 18යි ගන්න වෙන්නේ. දැන් අකුසල විපාක සම්පීර්ණ සිතෙන් ගෙදරක බල්ලෙක් උපදිනවා. ඒක අකුසල විපාකනේ. බාල විදියට කළා වූ කුසලයකින් සම්පීර්ණ කුසල විපාක ඇති වෙලා මේ අන්ධ වෙච්ච ඇස් තියෙන ඔන්න ළමෙක් උපදිනවා. එතකොට බල්ලා ඉපදුනේ මොකෙන්ද? ඒ ගෙදර බල්ලා ඉපදුනේ අකුසල විපාක, අහේතුක අකුසල විපාක සම්පීර්ණ හිතෙන්. ඇයි අර අන්ධ ළමයා ඉපදුනේ? එයා කරලා තියෙන බොහොම පින් කරාට ඒ තරම් ශක්ති සම්පන්න හරි දුර්වලයි. ඒක නිසා කුසල විපාකයක් හැටියට එයා උපදිනවා මනුස්ස ලෝකේ ඇස් අන්ධයි කොරයි. එතකොට ඒ දෙකෙන් ආවා. දැන් එතකොට මේ ඒ දෙන්නගේ බල්ලගේ මනෝද්වාරයට එහෙම නැත්නම් බල්ලගේ භවංග හිතට තියෙන්නේ අහේතුක අකුසල හිතින් සම්තීර්ණ හිතින් ගත්ත ආරම්මණය තමයි හැම වෙලෙම තියෙන්නේ. අර ළමයාට තියෙන්නේ කුසල අහේතුක සම්තීර්ණෙන් ගත්ත ආරම්මණය. ඊළඟට තියෙනවා තව මිනිස්සු 8 දෙනෙක් වැඩ කරනවා මෙහෙම. ඒ 8 දෙනා තමයි මේ දැන් 8 දෙනෙක් දානි දෙනවා. දානි දෙනකොට එක්කෙනෙක් සෝමනස්ස සහගතයි ඥානසම්පයුත්තයි, අනිත් එක්කෙනා සසංකාරිකයි, එක්කෙනෙක් අසංකාරිකයි. ওই විදිහට වෙනස් වෙච්ච ස්වરૂප තිබෙන්නා වූ ඔන්න 8 දෙනෙක් ඔන්න දැන් දානි දීලා ඒකේ වලින් ඒกิจතර ඔන්න උපදිනවා. ඒ පුදුනාම එතන ඉන්නා වූ ඒ දැන් ප්‍රතිසන්දි හැදෙන්නේ 8 විදිහකටනේ. එක හිතක් සෝමනස්ස සහගත ඥාන සම්පයුත්තයි. අනිත් එක සෝමනස්ස සහගත ඥාන සම්පයුත්තයි අර අඩුයි. අනිත් එක සෝමනස්ස සහගත ඥාන විපයුත්තයි. එතකොට හේතු දෙකයිනේ. අනිත් එක්කෙනත් ඥාන විපයුත්තයි. එතකොට ඥාන සම්පයුත්ත 4 දෙනයි, ඥාන විපයුත්ත 4 දෙනයි. දැන් එතකොට 8 දෙනෙක් මේ ගෙදර උපදිනවා. මේ අය එක ගෙදර වුණාට ඔක්කොම වෙනස්. බල්ලා, ඇස්සන්ද ඒ ළමයා, ඊට පස්සේ අනිත් ඒ හොඳට ඉන්න කට්ටිය ඇවිල්ලා හොඳට ඥානේ නුවණ තියන අය ඉන්නවා. ඒ වගේම ඥානේ නුවණ අඩු අය ඉන්නවා. ඔක්කොම උනේ ප්‍රතිසන්දියේදී දීපු ඉදිරිපත් වෙච්ච හිතට අනුකූලවයි. දැන් ඥාන සම්පයුත්ත එක්කෙන ඥාන සම්පයුත්ත හිතින් උපන්නා වූ කෙනාට යමක් කියනකොට හොඳට තේරෙනවා, වැටහෙනවා. ඒ ගෙදරමයි. හැබැයි ඥාන විපයුත්ත හිතින් ඉපදෙන කෙනාට අර ඥාන සම්පයුත්ත එක්කෙනා කියන පොතපත, ඒ මාතෘකා, ඒවා අදාළ නැහැ. ඒක ග්‍රහණය වෙන්නේ නැහැ. එයාට ඒක වැටහින්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ ටිකක් චින්තනය අඩුයි. එයාගේ චරිතය වෙනස්. සමහර අය හොඳට මේ හිනහ වෙලා විහිළු කරලා සතුටින් ඉන්නවා, හොඳ ප්‍රබෝධමත් වෙනවා. සමහර අය ඒ සෝමනස්ස සහගත හින්දා. ඊළඟට සමහර අය නිකන්ම බලාගත්තට ඒ බලාගෙන ඉන්නවා. නමුත් ඉතින් නරකකුත් නැහැ, හොඳකුත් නැහැ, වැඩි හිනහ වෙන්නේ නැහැ. උඹුම්මගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ වෙන්නේ උපේක්ෂා සහගතයි. හැබැයි නරකයි කියන්නේ නැහැ, හොඳයි. හැබැයි වැඩි කතා බහක් නැහැ. හොඳට දැනුම තියෙනවා, ප්‍රසන්නයි. දැන් බලන්නකෝ කිතේගෙන් සමහර අය විහිළු කරනවා, හොඳ ලස්සනට ඉන්න. ඒ චරිතය වෙනස් කරන්නේ ඔය ගතිය හිඳයි. අනිත් එක තමයි අපි හිතමු ඔය ගෙදෙට්ට හොඳ බෞද්ධ ගෙදරක් කියලා.
ඒක දිත්තේනවා මේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ උපන්නා වූ බ්‍රහ්මයෝ පස් දෙනෙක් දවස් පහට එනවා කියමු සඳනාගාරවද බදාද බ්‍රහ්ම සිකුරාද ඉතින් මේ පස් දෙනාත් එකම ලෝකයකින් නෙවෙයි හේතුව ඒ අය ඉපදිලා තියෙන්නේ අර ධ්‍යාන පහට අනුකූල එක්කෙනෙක් ඉපදෙනවා ප්‍රථම ධ්‍යාන තලයේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ඒ ඉපදෙනකොට ඒක තමයි විපාක වුනේ ප්‍රතිසන්දි වුනේ අනිත් එක්කෙනා දෙවෙනි තලයේ ඒ තුන්වෙනි තලයේ හතරවෙනි තලයේ පස්වෙනි තලයේ ඔය විදිහට බ්‍රහ්මයෝ පස් දෙනෙක් එනවා ඒ බ්‍රහ්මයෝ පස් දෙනාගේ හැඩතල වෙනස් ආලෝක වෙනස් ආයුෂ ගති වෙනස් ඒ වගේම ඒ බ්‍රහ්මයෝ පස් දෙනාගේ තිබෙන්නා වූ ගුණ ස්වභාවත් වෙනස් ඒ වෙන්නේ ආරම්මන පහක් ඒ වගේම විපාක අවස්ථා පහක් ඒ පස් දෙනා ස්ථාන පහක ඉන්නේ එතකොට ශරීර සියුම් ගතිය එක්කෙනෙක්ගේ ශරීරයේ ඕලාරිකයි අනිත් එක්කෙනායි සියුම් ඔය විදිහට පස් දෙනා සියුම් සියුම් ශරීර තමයි තියෙන්නේ. ඒව ලබා දෙන්නේ ඔය චිත්තයට. දැන් බලන්න බල්ලෙක් ඊළඟට අන්ධ ගුළු බිහිරි ළමෙක් අර විනස් චරිත තිබෙන්නා වූ ඒ ගෙදර අට දෙනෙක් ඒ ගෙදරට එන්නා වූ බ්‍රහ්මයෝ පස් දෙනා වෙනස්. හැබැයි තව ඉන්නවා හතර දෙනෙක් ගිහිල්ලා හතර තැනක ඉපදලා ඒ අය හතර දෙනාගේ අරමුණු හතර. අරූපාවචර හතර දෙනා. එතකොට බැලුවෙන් පස්සේ මේ හත් එක්කෙනෙක්ගේ අරමුණු කරලා අනුකුණු අරමුණු වෙලා තියෙන්නේ භවංගයට ආකාශය. එක්කෙනෙකුට අරමුණුලා තියෙන්නේ විඥානය. අනිත් එක්කිනාට කිසිවක් නැහැ කියන එකයි. අනිත් එක්කිනාට සංඥාව. ඇති නැති බව. ඔය අරමුණු හතරත් වෙනස්. දැන් බැලුවෙන් පස්සේ බලන්න මේ සිද්ධා නමෙන් මේ අය ඒ අරගෙන ගිහිල්ලා තියෙන පරාස මේ හතර ඒක නිසා මේ වෙනස හදන්නේ මේ අපේ එකට මනුස්ස ලෝකේ අපි හිතමු ඔය 19 දෙනාම ඉස්සෙල්ලා ජීවිතේ හිටිය මනුස්ස ලෝකේ එක ගමක කියලා ඒ මනුස්ස ලෝකේ එක ගමක හිටපු 19 දෙනා එක්කෙනෙක් ලෙක්වෙන්ට එක්කෙනෙක් අන්දකුළු ගිහිරෙක් වෙන්ට එක්කෙනෙක් එක ගෙදරක ඉන්න ශක්ති සම්පන්න ප්‍රබෝධමත් මනුස්සයෙක් වෙන්න එක්කෙනෙක් බුම්මගත් එක්කෙනෙක් වෙන්න අනිත් හතර පස් දෙනා යන්න බ්‍රහ්ම ලෝකේ ඒ චරිත හැදුවේ ඔය කියනවා මේ සිද්ධා නමෙන් එතකොට ඒ 19 ඒගොල්ලෝ එතන ගිහිලා හදාගත්තේ ඒවා නෙමෙයි මෙන් හදපු දේවල් ඊට පස්සේ ඒගොල්ලන්ට විපාක එනකොට ආපු තාලෙ තමයි ඒකම තමයි ඒ ඇයිට භවංග වෙන්නේ ඒ භවංගයේ අස්සේ තියෙන්නේ ප්‍රතිසන්දිය වෙන අවස්ථාවේදී හදලා දීපු ශක්තිය කන්ටිනියුේෂන් එකක් මම හිතන මේක තේරෙන්නේ නැති කියලා බලමු තේරුවන් සරණ දැන් නම් තේරෙනවා ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ මේ දැන් නම් කාල වේලාවත් අඩු වෙන වගේ යනවා මට එකම ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ භවංග සිත මේ ඒකට කියන්නේ භවය ගෙන යාමට උපකාර වන සිත කියලානේ ලයිෆ් කන්ටිනුවම් කියලානේ එතකොට ස්වාමීන් වහන්සේ මේ භවාංග සිත දැන් සාමාන්‍යයෙන් සිත් પરම්පරාව බිඳි 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 යන සිත් પરම්පරාවක් නේ තියෙන්නේ බිඳි යන්නේ එකද නැත්නම් ඒකකාරීව තියෙන එකද බිඳි බිඳි යන එකක් භවාංග සිතක භවාංග සිතක ආල්සයයි සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන සිතක ආශ්‍රයය ගත්තන් පස්සේ එක සමානයි ක්‍රියාත්මක වෙන අපි හිතමු චක්කු විඥානය කියලා කියන සිතේ කාලය ක්ෂණයයි භවංග සිතේ තාවසේ ක්ෂණයයි ඒක නිසා මේ දැන් භවංග සිත ක්ෂණයක් ඇති වෙනවා නැති වෙනවා ක්ෂණයක් ඇති වෙනවා නැති වෙනවා ක්ෂණයක් ඇති වෙනවා නැති වෙනවා විතර භවංග ක්ෂණ ශනේකට ආශයක් තියෙන භවංග සිත් පේරියට පේරියට පේරිය එකට එකට ගෑවිලා එකක් හැම වෙලාවෙම මේ වෙලාව මේ වෙලාවට මේ ශනේට අපිට තියෙන එක භවංග හිතක් විතරයි අනිත් භවංග හිත අතීතයට ගියා ඒ එකම තව එකක් ඇවිල්ලා තියෙනවා අනිත් එක මේකේ නැති වෙනකොට ඊළඟට එන එක හැම වෙලාවෙම අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ශනේකයි
මේ ශනේ දැන් අපිට අපිට අතීතේ මැරෙන්නත්ද අනාගතේ මැරෙන්නත්ද ජීවත් වෙනවා කියලා කියන්නේ ශනේයි. ඒක නිසා හැම වෙලාවෙම තියෙන අපිට එක ශනේයක් විතරයි භවංග චිත්ත වීතියක් වීති හැටියට දිගට දිගට යන එකක් තමයි තියෙන්නේ. එකටම තියෙන හිතක් නෙවෙයි. उत्पत्ति अणुतमीलंग भवांग भवांग एक जीवित यकत प्रतिसंधिय वेन्नित ए जीवित यदी भवांगे वेन्नित ए जीवित यदी चुति वेन्नित किने का एक एकाय दें पालमिवें हटगत्त निसा एकट की वा भवां प्रतिसंधिय कियला एक प्रतिसंधिय इविरोच्चि गमन දෙවෙනි සිතේ ඉඳලා තමයි ඒක ගණන් ගන්නේ භවංගේ හැටියට. පළවෙනි හිත ආරම්භකයා හැටියට ඒකට කියනවා ප්‍රතිසන්ධි හිත කියලා. ආරම්භ ප්‍රතිසන්ධිය ඇති කරන්නේ චිත්තක්ෂණ දෙකක් නෙවෙයි එකක්. ඒ චිත්තක්ෂණ එකකින් අපේ ජීවිතය ආරම්භ කරලා දුන්නට පස්සේ තව එකක් කියන්න ඕනේ මෙතනදී. ඒ ප්‍රතිසන්ධිය ඇති වෙන්නේ අරමුණක් අල්ලගෙනනේ. එක්කෝ කර්ම ආරම්මණය, එක්කෝ කර්ම නිමිති ආරම්මණය, එහෙම නැත්නම් ගති නිමිති ආරම්මණය, මොකක් හරි ධ්‍යාන ආරම්මණයක් හරි මොකක් හරි එකක. එතකොට ඒ ආරම්මණයට අනුකූලව ඉස්සර වෙලාම ෂණයක් පහළ වෙනවා ආරම්භක ෂණය කියලා. ඒක තමයි සලකන්නේ. ඒක තමයි අපි උපත්ති විඥානය කියලා, ජනකය කියලා, ප්‍රතිසන්දි විඥානය කියලා සලකන්නේ. ඒක ෂණය. ඒ ෂණයෙන් ඒක පටන් ගත්තා. ඒ පටන් ගත්ත ගමන් ඒක මැරි ගියා. ඊට පස්සේ ඒ වර්ගයේම ඒ ප්‍රතිසන්දිත අරමුණු වෙච්ච අරමුණම අල්ලගෙන ඊට පස්සේ ඇති හටගන්න චිත්තක්ෂණයට කියනවා භවංගය කියලා. ඒක දිගට යනවා. ඒක දිගට යනවා. ඊට පස්සේ ඒක ගිහිල්ලා 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 අවුරුදු ගානක් හරි ඊට පස්සේ අපි හිතමු ඒක බ්‍රේක් වෙන්නේ අපි ඇහෙන් සද්දයක් අහන වෙලා බලන වෙලා ඇහෙන් රූපයක් බලන වෙලාවට අහන වෙලාවට ක්‍රියාත්මක වෙන වෙලාවට తాවකාලික බ්‍රේක් වෙනවා. ඒක නැවතිච්ච ගමන් ආයෙත් භවංග කන්ටිනියුේෂන් වෙනවා. එතකොට අවසානයේදී ගිහිල්ලා ඒක ඉවර වෙනවා. ඒ භවංග කන්ටිනියුේෂන් එක ඒ සිත් පරම්පරාව ඉවර වෙනවා. ඒ ඉවර වෙන අවසානයකට කියනවා චුති කියලා. හැබැයි දෙවෙනි ජීවිතයේදී උප්පත්තිය ලබනකොට ඒ වෙලාවට අලුත් ආරම්මණයක් සකස් වෙලා එනවා කරපු කර්මවල හැටියට. ඊට පස්සේ හිත දෙවෙනි එකේ එල්ලෙනවා. මේකේ අවසානයේ මේකින් කෙරලා යනවා. ඒක නිසා අවසානේ වෙන්නේ මොකද? චුති ක්‍රියා චුතිය සිද්ධ වෙන්නේ. චුතිය කියලා කියන්නේ අර භවංග කන්ටිනියුේෂන් එකේ කෙලවර හිත. ආරම්භය වෙනවා කියලා කියන්නේ අලුත් ආරම්මණයට අනුකූලව පටන් ගන්න පළවෙනි ෂණය. ඔන්න ඔය විදිහට තමයි ඔකෙ සිද්ධෙන. එක ජීවිතයකදී ප්‍රතිසන්ධි වැඩේ වෙන්නේ, භවංග වැඩේ වෙන්නේ, චුති වැඩේ වෙන්නේ මේ එක වර්ගයේ හිත කියන්න පුළුවන්. මෙහෙමයි එක වර්ගයේ හිත. එහෙම නැත්නම් එකම හිතක් කියන එක වැරදි. දැන් එකම හිතකින් බෑනේ. එකම හිතක් කියලා කියන එක ෂණයක්නේ. ෂණයෙන් ප්‍රතිසන්ධිය කරා ඊට පස්සේ ආය කවදාකවත් කිසිම කාලයක ඊට පස්සේ දෙයක් කරන්න බෑනේ. ඒ වර්ගයේ අනිසිත තමයි භවංග. ඒකේ අවසානයේ තමයි චුතිය කියලා කියන්නේ. මේක වැටහුන්ට ඇති කියලා මං හිතනවා. හදිලි ස්වාමීන් වහන්සේ හදිලි බුගුම්පින්. එතකොට ස්වාමීන් වහන්සේ චුති ප්‍රතිසන්ධි
භවංග කියන එක එකම චිත්ත පරම්පරාවක් කිව්වොත් හරි නේද ස්වාමීන් වහන්සේ? එකම හිත කිව්වොත් වැරදි කිව්වනේ. එකම චිත්ත පරම්පරාවක් කිව්වොත් හරිද? ඒක හරි. එකම චිත්ත පරම්පරාව අව චිත්ත පරම්පරාව අවස්ථා තුනක් හැටියට සලකාගෙන දීපු නම් තුන. හරි තෙරුවන් සරණයි සාමණේ. අනිත් එක දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මේ ප්‍රතිසන්දි භවංගයක මේ යම්කිසි ශක්තිය, ඒ කියන්නේ යම්කිසි දෙයක් තියෙනවා එතන කියලා. ඒක චුති සිත්තේ කියන එක මම කියලා තියෙන එක දුර්වලයි කියලා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කියන්නේ දුර්වලයි මේ අර ප්‍රතිසන්දිය කරපු වෙලාවේ ඉස්සල්ලා තිබිච්ච භවංග වෙලාවේදී තිබිච්ච හරියට හරි මට්ටමට මේකේ වැඩි කරගන්න බැරි වෙලා යනවා. ඒ කියන්නේ මරෙන්ද යන හේතනේ. නමුත් ඒම වෙන්න හේතුව මේ හිත සකස් වෙනවා වෙනත් එකක එල්ලෙන්න. වෙනත් එකකට සූදානම් වෙන හින්දා තමයි මෙන්න මේ දුර්වල වැඩි සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි ඒකේ තවත් එකක් හිතන්න ඕනේ මෙහෙම. දැන් ඒ හිත භවංග හිත දිගට අවුරුදු 70ක් 80ක් අතර ඇවිල්ලා ඒක ඒ භවංග හිත ඒ උපතින අවස්ථාවේදී ගත්ත අරමුණම අරගෙන තවත් ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඉතින් මැරෙන්නේ නැහැනේ. තව ටිකක් ඉස්සරහට යනවනේ. ඒ කියන්නේ මැරෙනවා කියලා කියන්නේ ඒ භවංග හිතට තිබෙන ඒ ආරම්මණය අතහැරෙනවා කියන එකනේ. අතහැරෙන්නේ ඒක අල්ලගන්න බෑ කියන ඒක නිසා තමයි දුර්වලයි කියලා කියන්නේ. ඒ වෙනුවට ඒක කැඩී යනකොට ක්‍රියාත්මක හිතක් ඊළඟ ආරම්මණය ඊළඟ අලුත් ජීවිතයට සම්බන්ධ ආරමුණි එල්ලෙනවා. ඒක හයිය වෙනවා. මේක දුර්වල වෙනවා. එහෙමයි වෙන්නේ. මං හිතන්නේ අද කාලය අපිට බාධාවක් වෙනවා. ඒ කියන්නේ අපි කාලේ ඉවර වෙලා තියෙනවා දැන් අද සාකච්ඡාවට. ඉතින් ශ්‍රවණ ප්‍රතිසිලස වෙනුවෙන් අපේ කරතර ස්වාමීන් වහන්සේට ඉතාමත් කෘතඥ වෙනවා අද අපිට කරුණු පැහැදිලි කිරීම කර දීම ගැන. එහෙමනම් අපි නැවත වතාවක් ලබන සඳුදා ඊළඟ අවධන පාඩමෙන් හම්බ වෙමු. එහෙනම් සෑම දිනකටම තෙරුවන් සරණයි. ඊට කලින් වැඩසටහන ඉවර වෙන කලින් මම නැවත වරක් ස්වාමීන් වහන්සේට යොමු වෙනවා අද වැඩසටහන නිමාවක් කරන්න කියලා ස්වාමීන් වහන්ස. හොඳයි, පින්වත් සෑම දිනකටම තෙරුවන් සරණයි. ඉතින් අපි මේ ඇත්ත වශයෙන්ම නිතර පහේ කතා කරන්නේ නැති මේ වැඩසටහනක් තමයි මේ කතා කරන්නේ. ඒ වගේම සාකච්ඡා කරන්නේ ඊට පෙර ආතුව මම පොඩි දැනුම් දීමකුත් කරන්න කැමති. අපි වරින් වර මේ දුර රටවල් හිටියත් මේ ඔය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දහම් වැඩසටහන් වලට අපි අහනවා. ඉතින් මම බනත් අහනවා මේ ඔය ස්වාමින් වහන්සේලා ගෞරවනීය ස්වාමින් වහන්සේලා දේශනා කරන මේ බණත් මං අහනවා. මේ ඒ වගේම තමයි සාකච්ඡාත් අහනවා. මේ පින්වතුන්ට මම දැනුම් දෙන්න කැමති මේ පසුගිය සතියේ මේ පින්වතුන්ට ප්‍රයෝජනවත් වැඩසටහනක් තියෙනවා. ඒක ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන්. ඒ තමයි අර ප්‍රසිද්ධ ITN නාලිකාව හරහා ප්‍රචාරය කරන්නා වූ දොරමඩලාවේ වැඩසටහන 2014 ජූනි මාසේ 9 වෙනිදා දවසින් මේ අප්ලෝඩ් කරලා තියෙන වැඩසටහන මේ පින්වුතුන්ට ප්‍රයෝජන වෙයි. ඒක නිසා මේ ඉඩ අරගෙන ඒ දොරමඩලා වැඩසටහන බලන්න පින්වුතුන්ට මතක් කරනවා. ඒක ඇත්ත වශයෙන්ම තියෙන්නේ සාමාන්‍යයෙන් මතු කරන්නේ වෙනත් මාතෘකාවක්. ඒක ප්‍රයෝජනවත් වෙයි. ඒකෙත් යම් යම් කරුණු කතා කරනවා. මෙච්චර ගැඹුරු ඒවා නෙමෙයි. නමුත් ඒකත් මේ පින්වතුන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා. ඒ වගේම තමයි අද අපි මේ ගැඹුරු ධර්මයේ සාකච්ඡා කළා. තව ඉස්සරහට අපි ගෙනියනවා. එතකොට මේ අපි මේ එක එක ධර්ම ඇංගල් එහෙම නැත්නම් ධර්ම පරහසරහ එහෙම නැත්නම් S හරහ තමයි මේ
පිළිබඳව බලන්නේ දකින්නේ ඊළඟට ගොඩාක් තියෙනවා මේකේ කතා කරන්නට දැන් ටික 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 මේ පින්වතුන්ගේ අවබෝධයේ අවදි වේගන යන හැටියක් අපිට දැනෙනවා ඉතින් ඒක දකිනකොට අපිට හරි සන්තෝෂයකුත් සතුටකුත් දැනෙනවා මම හැබැයි පොඩි ගාථාවකුත් මේ හිතාගෙන හිටියා මෙන්න මේකේ මේ ගාථාවක් අරගෙන මේකේ තියෙන ඒකේ තියෙන දහම් ටික අපි අභිධර්මයේ හරහා කොහොමද ඇදගන්නේ කියන එක කියලා දෙන්න ඒක ඉතින් කාලයත් එක්ක කාලය හරස් වුණා අපි ඉස්සර අවස්ථාවකදී බලමු ඉතින් අද මේ අභිධර්ම වැඩසටහන සම්බන්ධ වීම නිසා මේ පින්වත් මහත්මලා මහත්මිය විශාල පිනක් කුසලයක් ඇති කරගත්තා ඒ වගේම අපි මෛත්‍රියෙන් අද දවසේදීත් ආශිර්වාද කළ යුතුයි අපේ පින්වත් ලලිත දලුවත්ත මහත්මයාට සහාය පෞලිය සෑම සිරු දිනාටම අවුරුදු ගණනාවක් තිස්සේ මේ පින්වත් හැම දිනාම සහසම්බන්ධ කරගෙන ඉතාමත් මොහොත වැඩසටහනක් මේ දහම් ප්‍රචාරක වැඩසටහනක් සිද්ධ කළා සිද්ධ කරගෙන ආවා ඒක නිසා තමයි මේ දහම් ගණදෙනු අද තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා ඒ පින්වත් ලලිත දලුවත්ත මහත්මයාටත් ඒ පෞලියේ හැම දිනාටමත් මේ අසාගෙන සිටිනා හැම දිනාටමත් ගුවන් උදිරි ආරාමයට සහසම්බන්ධ වන්නා පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා ඒ වගේම අකුසල් සිත් 12 පහළ නොවේවා අකුසල් චෛතසික සමග අකුසල චිත්ත ධර්මයන් පහළ වීමට කිසිසේත්ම ඉඩක් නොලැබේවා ඒ වෙනුවට කාමසෝබන සිත් පහළ වේවා ඒවා ශක්ති සම්පන්න වේවා ඒ වගේම ආරම්මනත් හොඳ දාන ආරම්මන අලෝභී වැඩ කරන ආරම්ම නැති වේවා අද්වේෂී වැඩ කරන අමෝහ ඇති වෙන ඥාන සම්පයුත්ත සිත් පහළ වීමට කුසා සිත් පහළ කර ගැනීමට අරමුණු ඇති වේවා ඒ වගේම බුද්ධාලම්බනේ ධම්මාලම්බනේ සංඝාලම්බනේ ඇති වේවා සෑම දිනාටම මේ ධම්මානුස්සතියක් වේවා ඇත්ත වශයෙන්ම මේක හොඳ ගැඹුරු භාවනාවක් මේ සිද්ධ කරන්නේ ධර්මානුස්සතියයි ධම්මානුස්සතිය කියලා කියන්නේ හේතුඵල ධර්මයන් පිළිබඳව ගැඹුරින් සලකන මෙනෙහි කරන මානසිකාරයක් එයත් මෙහි සිද්ධ වෙනවා මේ සියල්ලම භාවනා කුසල බවටපත් වේලා සෑම දිනාට මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වෙලා කෙලවර නිර්වාණ ධාතුව සැපසීම ප්‍රත්‍යක්ෂ වේවා අවබෝධ වේවා නිවන් පිණිස මේ කුසල් මේ පිං හේතු උපනිශ්‍රේ වේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනකට දෙවන සරණයි ප්‍රාර්ථනා